മാതൃകാവ് സ്പ്രെഡ്ഷീറ്റ്. സ്പ്രെഡ്ഷീറ്റ് പത്തറും പത്ത് പത്തറും പത്ത് സ്പ്രെഡ്ഷീറ്റ് പത്തറും പത്ത് මෙතන ඉන්න හැම දරුවෙක්ම මීට කලින් ස්ප්‍රෙඩ් ෂීට් ගැන ඉගෙනගෙන තියෙන නිසා මම මේ පාඩමේ කියන්නේ මෙතන ඉන්න හැමෝම ස්ප්‍රෙඩ් ෂීට් පාඩම එහෙම නැත්නම් විද්‍යුත් පැදුරුම්පත් පාඩම A to Z ඉගෙන ගත්ත ළමයිනේ කොහොමත් මම රිවිෂන් වලදීත් කීප වතාවක්ම ආවරණය කරපු පාඩමක් මේක මම මේ පාඩමේ අද දවස තුල කතා කරන්නේ විභාග ප්‍රශ්න වලට නිරන්තරයෙන්ම එන තියරි ටික අද මම කතා කරනවා සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්න එන්නේ මේ කතා කරන මූණ වරින් තමයි තියරි ප්‍රශ්න ගොඩක් එන්නේ එතකොට දැන් මම පහුගිය දැන් මේකේ රිවිෂන් පේපර් එක රිවිෂන් ටියුට් එක පාස් පේපර්ස් ටික අද දී ගන්න බැරි වුණේ මේ මේකේ ඒ තරම් ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා දැන් ටියුට් එක හදන් යද්දි මේ වෙනකොටත් පිටු මට මතක විදියට පිටු 12ක් 13ක සීමාව මේ වෙනකොටත් ඉක්මවල මම තාම මේක හැදුවේ 2019 අවුරුද්දට වෙනකන් විතරයි. තව මට හදන්න තියෙනවා 20 21 22 23 අවුරුදු 4ක ප්‍රශ්න තව මගේ ටියුට් එකකට මට දාන්න තියෙනවා. ඒතකොට මට ලොකු කාලයක් යන ප්‍රධාන හේතුව තමයි මේ පාඩමෙන් පුදුමතරම් ප්‍රශ්න විභාගෙට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලා මේ පාඩම ඉගෙන ගත්තේ 10 වසර 3 වාරෙටනේ. 10 වසර 3 වාරෙන් පස්සේ ඔයා 10 වසර 3 වාරේ ටර්ම් ටෙස්ට් එක ලිව්වා. 11 වසර පළවෙනි වාරේ ටර්ම් ටෙස්ට් එක ලිව්වා. 11 වසර දෙවැනි වාරේ ටර්ම් ටෙස්ට් එක ලිව්වා. ඔය ලියවපු හැම ටර්ම් ටෙස්ට් එකකම ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් විදියට විද්‍යුත් පැතුරුම් පත් වලින් ආවනේ ප්‍රශ්නයක්. ඔය ලියපු ටර්ම් ටෙස්ට් තුනේම ආවා. ඊළඟට ඔයාලා ලියන මේ ෆයිනල් ටර්ම් ටෙස්ට් එකත් එහෙමයි. මගෙන් ලියපු මේ ස්ටෑන්ඩඩ් පේපර් උත් එහෙමයි. දැන් ඔයාලට ඉදිරි වැඩපිළිවෙල මම හැමදාම කියනවා මම ආදත් මතක් කරන්නම්. ඔයාලට රිවිෂන් පේපර් 9ක් පැවැත්වෙනවා. එකෙන් පේපර් දෙකක් මේ වෙනකොට කරා. ඒ කියන්නේ දෙවෙනි පේපරේ තාම ඔයාලගේ අතට දුන්නේ නැහැ. මම එකක් දීලා එකක් සාකච්ඡා කරන සමාහයට අද මට පුළුවන් වෙයි. මේකේ තියරි ටික අවසන් කරගෙන ටයිම් එකක් ඉතුරු වුණොත්. මොකද අද පාස් පේපර් කතා කරන්නේ නැති හින්දා. එතකොට තව රිවිෂන් පේපර් 7ක් තියෙනවා. ඔය 7ත් මේ ඉදිරි කාල සීමාව තුළ ආවරණය කරගන්න ඕන. ඔයාලා දන්නවා මම එක්ස්ට්‍රා ක්ලාස් දැම්ම ඔයාලට හැම බදාදම 27 වෙනිදා හැර ඉදිරියට දෙසැම්බර් මාසේ මුල සතියේ ඉඳලා හැම බදාදම විභාගය දක්වාම සාමාන්‍ය පෙළ විභාගය දක්වාම උදේ මම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා 7:30ට ක්ලාස් එක. කීයේ කියලා කිව්වේ? 8:00 කිව්වේ? 7:30 කරා. 7:30 සිට ක්ලාස් එක මට 10:30 විතර වෙනකම් 10 විතර වෙනකම් 10 10:30 පොඩ්ඩක් එහෙම එහෙ වෙයි. දැන් මේ ඕ ලෙවල් කරන් ඉන්න ළමයිට මේ එහෙම නිකම් මේ හැබැයි මේවා අනිවාර්යයි. මම මේ දාපු මං කියලත් ඇත්තේ කියලාම පටන් ගත්තේ. මං හිතන්නේ මම එක්ස්ට්‍රා ක්ලාස් ඩේට් ටිකයි එක්ස්ට්‍රා ක්ලාස් පැවැත්වෙන බවයි දැනුම් දුන්නේ මීට මාසෙ කහමාරකට විතර කලින්. මට සමහර ළමයි මගෙන් ඊට පස්සේ අහලා තියුණා දවස් වෙනස් කරන්න බැරිද, මේම වෙනස් කරන්න බෑ පුතේ. මොකද මේ ශාලාවල මම විතරක් නෙමෙයි පන්ති කරන්නේ, තව පන්ති කෙනෙක් උසස් පෙළ පන්ති පැවැත්වෙන ආයතනයක්. ඉතින් තව උසස් පෙළ පන්ති තියෙනවා. ඉතින් ශාලා ඉඩ වෙන් කරගෙන මගේත් කාලය වෙන් කරගෙන අනිත් පන්තිත් එක්ක මැච් කරලා එක්ස්ට්‍රා ක්ලාස් එකක් දානවා කියන එක හරි සංකීර්ණ වැඩක්. ඉතින් 10 වසරේදී වුණා වගේ 11 වසර බලාපොරොත්තු වෙන්න එපා කියලා මම කොහොමත් කිව්වා. මෙන්න මේ රිවිෂන් ක්ලාස් ටික එක්ස්ට්‍රා රිවිෂන් ක්ලාස් ටික මොනම හේතුවක් නිසාවත් මෙතන ඉන්න කිසිම ළමයෙකුට මගහැරෙන්න බෑ. ඒක මම කල් දියලා කිව්වා. එතකොට අර පන්ති දැම්මා, අර සර් පන්ති දැම්මා, මේ සර් පන්ති දැම්මා, අහමයි මෙහෙමයි මේ එහෙම එහෙම මේ මට කරන්න දෙයක් නෑ. මොකද ඔය කාලය වෙනස් කරන්න බෑ. අනිත් එක ICT කියන විෂය වැලියු එක ඒ මෙතෙන්දි ප්‍රධාන දෙය ආන් ඒක. හරි, මේ විෂය වටිනාකම
එලියට ගන්න මේ වටිනාකම ඇති කරන්න මම ගොඩාක් අවුරුදු ගානක් තිස්සේ ඔට්ටු වුණා. හරි, මේ විෂයට තියෙන වටිනාකම දෙන්න. මොකද අපේ සමාජය තුළ ICT කියන පරිගණක අධ්‍යාපනය කියන විෂය වටිනාකම තේරුම්ගෙන නෑ, තිබුණේ නෑ. දැන් නම් තියෙනවා, සෑහෙන මට්ටමකට දැන් තියෙනවා. පාලන තන්ත්‍රය පවා දැන් ICT කියන විෂයේ වැදගත්කම ගැන කතා කරන මට හරි සතුටුයි. ඒ ගැන දේශපාලනික වශයෙන් පාලන තන්ත්‍රය තුළ පවා IT ගැන කතා වෙන එක ගැන මොකද මෑතකදී විවේච විෂයක් ඉදිරියයි. ඒකින්ද මම කියන්නේ එක්ස්ට්‍රා ක්ලාස් යම් දරුවෙකුට එන්න බැරි වෙනවා නම් එහෙම්මම වෙන ICT පන්තියක් හොයාගන්න. මොන්නම්ම හේතුවක් නිසා මම ඇටෙන්ඩන්ස් වෙනම ගන්නවා. අපි කොහොමද දන්නවනේ සිස්ටම් එකේ? එතනින් සිස්ටම් එකෙන් ඇටෙන්ඩන්ස් වෙනම ගන්නවා. සිස්ටම් එකෙන් ඊට කලින් දවසේ ආපු නැති ළමෙක් මොන්නම හේතු මග්ගාව සමාහයට 9 වසරේ ඉඳන් පන්ති ආපු ළමෙක් වෙන්න පුළුවන්. දිගටම හැමදාම ආපු ළමෙක් වෙන්න පුළුවන්. මම ගන්නේ නැහැ, මම එතනින්ම හරවල යවන්න කියලා තියෙන්නේ. ඒක කතා කරන්න එපා. මෙහෙම වෙන්න පුළුවන් හදිසි ළමෙක් හදිසි අසනීප තත්ත්වයක් ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම අසනීප වෙලා නම් ඒක එක දවසක් වෙන්න පුළුවන්. ඒක දවස් දෙක තුනක් වෙන්න බැහැනේ. එහෙම වුණොත් ඒකත් දෙමව්පිය මාව දැනුවත් කරන්න ඕන. මොකද මේ පන්ති ටික ගොඩාක් වැදගත්. මං එක්ස්ට්‍රා ඔයාලට එක්ස්ට්‍රා දාන පන්ති ටික. හරි, ඔන්න මං කියලා තියෙන්නේ කවද ඉඳන්ද පටන් ගන්නෙ? දෙසැම්බර් මාසේ මුල සතියේ ඉඳලා. මේ පටන් ගත්තාම කවද වෙනකන් තියෙනවයි? විභාගය දක්වාම අපිට පන්ති නවත්තන්න කියන දවස දක්වාම රජයෙන් කියනවනේ දැන් ටියුෂන් පන්ති නතර කරන්න කියලා. ඒ වෙනකම්ම කරනවා. රයිට්. හරි, මම ඔබ 7:30ට දාගත්තේ 10 වසර පන්තිය තියෙන ඊළඟට. ඔයාලට කැමති නම් 10 වසර කරත් ඉන්න පුළුවන්. හරි, රයිට්. හරි, මාතෘගාවලියේ පැතුරුම්පත් ස්ප්‍රෙඩ්ෂීට්. දැන් කවුරුත් මේ පැත්ත බලා ගන්න. නිශ්ශබ්ද වෙලා. පැතුරුම්පත්. පැතුරුම්පත් කියනකොට ඔයාලට මතක් වෙනවා Excel, Microsoft Excel. ඒ පැතුරුම්පත් මෘදුකාංග ගත්තාම Microsoft Excel විතරක් නෙමෙයි. පැතුරුම්පත් මෘදුකාංග අපි 4ක් කතා කරනවා. ඔය මයික්‍රොසොෆ්ට් ලගේ තමයි Excel කියන එක. Microsoft ලගේ තමයි Excel කියන එක. Microsoft ලා විතරක් නෙමෙයි Apple ලගේත්, Apple users ලගේ. දැන් Apple පරිගණක වලට Microsoft Excel දාන්න පුළුවන්ද? බැ. Apple ලට තියෙනවා Apple computer පාවිච්චි කරන අයට incorporation කියන එක, INC කියලා මම දැම්මේ, Apple incorporation. එයාලගේ තියෙනවා Apple number කියලා software එකක්. කො බලන්න මීට කලින් Apple numbers ඕපන් කරලා හරි බලලා තියෙන අය කවුරු හරි ඉන්නවද? Apple numbers පාවිච්චි කරපු අය කීප දෙනෙක් ඉන්නවා. හරි, Apple numbers. එතකොට මෙන්න මේ දෙක අපි සල්ලි දීලා ගන්න ඕන. සල්ලි දීලා ගන්න ඕන හින්දා අපි මේකට කියනවා commercial software කියලා. ඒ කියන්නේ අපිට මේක නිකන් අරගෙන අන්තර්ජාලයෙන් පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන්. Microsoft Excel නිකන් අරන් පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්ද? පුළුවන්. ඒ හොරට ගන්න. එතකොට මොන සිල්පදේ කැඩුවද? කාමේසු මිච්ඡාචාර අදින්නා දානා කඩලා. හරි, මතක තියාගන්න. මම නම් අරන් නැහැ හොරට. හරි, මම නම් අරන් නැහැ. මං සල්ලි දීලත් නැහැ. උනාට අර යටින් වැටෙනවනේ, දැකලා ඇතිනේ මගේ කම්පියුටර් යටින් වැටෙනව ඇක්ටිවේෂන් නැtei කියලානේ. එතකොට යාළගේ දෙන ප්‍රී වර්ෂන් තමයි මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඊළඟට මම Word Excel උගන්නනකොටත් දැකලා ඇති අර උඩින් වැටෙනවා ඇක්ටිවේට් කරලා නැහැ කියලා. එහෙම යාළ පොඩි චාන්ස් එකක් දෙනවා. හරි, යාළ පොඩි චාන්ස් එකක් දෙනවා. යාළ ඇක්ටිව් නැහැ. හැබැයි ඔක්කොම ඒකේ තියෙන ඔක්කොම ෆන්ක්ෂන්ස් අපිට යූස් කරන්න බෑ. යම් සීමිත ෆන්ක්ෂන්ස් ටිකක් විතරක් Word වල Excel වල Microsoft වල දෙනවා. ඒගොල්ලෝ ටිකක් මානුෂවාදී ඉස්සරට වඩා දැන්. Apple ලා නම් කිසිම මනුස්සකමක් නැහැ. සල්ලි නැත්තම් නිකන් ඉඳපන්. නේද? එහෙම තමයි යාළගේ තියෙන. සල්ලි නැත්තම් නිකන් ඉඳහ. Apple නම් දෙන්නේ නැහැ. එතකොට මේ software වාණිජ මෘදුකාංග commercial software. ඔය software දෙකට අමතරව මට මේකේ අකුරු මතක නැහැ. මොකට මොකද ලයිබ්‍රියෝද මොකද්ද කියන්නේ? ලිබ්‍රියෝ. ඔව්. LIBREO. එයාලගේ සරි. මේක මේ ડોකියුමන්ට් ෆවුන්ඩේෂන්. ડોකියුමන්ට් ෆවුන්ඩේෂන් ලගේ සහ ડોකියුමන්ට් ෆවුන්ඩේෂන් ලගේ
මම මේක මම කියන්නේ ලිබර් ඔෆිස් කියලා මේකේ හරි ප්‍රොනවුන්සින් කරන්නේ ලිබ් ඔන්නම ලිබ්‍රියෝ ඔන්නම නමකින් කියන්නේ හරි ඊට පස්සේ ඕපන් ඔෆිස් ලගේ ඕපන් ඔෆිස් කියන කම්පැනියේ එයාලගේ තියෙනවා ඕපන් ඔෆිස් සෝරි අපාචි ලගේ සෝරි අපාචි කෝපරේෂන් ලගේ තියෙනවා ඕපන් ඔෆිස් කැල් කියලා එකක් ඕපන් ඔෆිස් කැල් හරි මෙන්න මේ දෙක ගත්තහම ලිබර් ඔෆිස් කැල් සහ ඕපන් ඔෆිස් කැල් ගත්තහම මේක ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් තවම ප්‍රී ගන්න පුළුවන් අපි මේවට කියන්නේ ප්‍රී ඕපන් සෝස් සොෆ්ට්වෙයා කියලා සොෆ්ට්වෙයා එතකොට පහුගිය අවුරුදු වල 2000 මට මත විදිහට 18 හරි 17 වගේ මේ සම්බන්ධ ප්‍රශ්නයක් විභාගයේ ඇවිල්ලා තිබුණා මම পেපර්ස් ටික හදන් යද්දි මම දැකපු දෙයක් මෘදුකාංග සම්බන්ධයෙන් එතකොට මම ඒ හින්දා තමයි අද ඉස්සෙල්ලම පාඩම පටන් ගනිද්දි අපිට ඉගෙන ගන්න තියෙන Excel විතරක් නෙමෙයි අපිට තවත් spreadsheet software තියෙනවා එකක් තමයි Apple Numbers අනිත් එක තමයි Document Foundation ලගේ Calc සහ Apache ලගේ OpenOffice Calc කියන එක එතකොට මේ දෙක දැනට ප්‍රී ඉදිරියේදී මුදල් අය කරන්න පුළුවන් ඔයාලට මතක ඇති CapCut මෑතක් වෙනකන් තිබුණේ ප්‍රී නේ දැන් එයාලා මුදල් අය කරනවා ඊට පස්සේ YouTube මෑතක් වෙනකන් ප්‍රී තිබුණේ දැන් එයාලා වීඩියෝ බලනවට මුදල් අය කරන්න පටන් අරගෙන නේ දැන් තවම වද දෙන්න පටන් ගත්තේ නැහැ තව ටික දවසකින් වද දෙයි ඊට පස්සේ TikTok මෑතක් වෙනකන් ප්‍රී තිබුණේ දැන් එයාලා ටික ටික සල්ලි ඉල්ලන්න පටන් අරගෙන ඒ වගේ සමහර වෙලාවට මේ ප්‍රීයව හඳුන්වලා දෙන්නේ ඇයි ටික කලක් මිනිස්සුන්ට පුරු වුණාට පස්සේ ඒගොල්ලෝ මොකක් කරනවද ඒ වෙනුවෙන් පේමන්ට් එකක් ඉල්ලනවා. ඉතින් දැනට මේවා ප්‍රී. හැබැයි ඉදිරියේදී මුදල් අය කරන්න පුළුවන්. රයිට්. අපි ලියාගමු. මාතෘකාව ලිව්වා. මාතෘකාව යටතේ අනුමාතෘකාව ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග. ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග. විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග රයිට් මෙන්න මේක ලස්සනට ලියා ගන්න මේක ලස්සනට ලියා ගන්න මෙතෙන්දී Microsoft Excel සහ Apple Numbers කියන දෙක commercial software දෙකක් ඒක අපි මුදල් ගෙවලා ගන්න ඕන කොහොමත් වර්තමානයේ තුලත් වර්තමානයේ වෙනකොට Document Foundation ලගේ LibreCalc සහ Apache ලගේ OpenOffice Calc කියන දෙක ප්‍රී විවෘතකේත මෘදුකාංග විදියට තියෙනවා රයිට් ලස්සන් ලියාග
හරිනේ මේක ලියලා ඉවරයිනේ රයිට් ඊළඟට අනුමාත්‍රකාවක් ලියාගන්න naming the row in a work row and column in a worksheet naming the row and column in a worksheet වැඩපතක ඇති තීරු හා පේලි නම් කිරීම naming the row and column naming the row and column in a worksheet වැඩපතක ඇති පේලි හා තීරු නම් කිරීම වැඩපතක ඇති තීරු හා පේලි නම් කිරීම වැඩපත ගැති තීරු හා පේලි නම් කිරීම naming the row and column in a worksheet හරි ඔයා මේ වෙනකොටත් දන්නවා වැඩපතක තීරු තීරු මේ මට තියෙනවා ප්‍රශ්නයක් ඉස්සර ඉඳන් පුංචි කාලේ ඉඳන් සිරස් තිරස් පටලෙනවා ඔයාලට පටලෙනවද සිරස් තිරස් එහෙම අවුලන්නේ නැහැ හරි තීරු පේලි තීරු පේලි පැටලෙන ප්‍රශ්නේ නැහැ තියෙනවා තීරු කියන්නේ මොන පැත්තට දිනේ වැ සමහරු මෙහෙක් කරනවා සමහරු මෙහෙක් කරනවා මෙහෙමද මෙහෙමද මේ මෙහෙමද මෙහෙමද වෙන්නම් තීරු හරි පේලි කොහොමද මතක තියාගන්න මෙහෙමයි තීරු මතක තියාගන්න එක අමාරු නම් තීරු පොඩ්ඩක් පැත්තකින් තියන්න පේලි පේලි මම මතක තියාගත්ත විදිය මම පේලි මතක තියාගන්නේ දැන් මේ තියෙන්නේ පේලිනේ මේ තියෙන්නේ පේලි දැන් වර තුන්වෙනි පේලිය හතරවෙනි පේලිය පිටිපස්සේ පේලිය පේලි කියන්නේ මෙහෙම තියෙන ඒවට නෙවෙයිනේ පේලි කියන්නේ මෙහෙම තියෙන ඒවට එහෙමනේ හරි එතකොට පේලි කියලා කියන්නේ හැමතිස්සෙම තිරස් අතර තියෙන ඒවා රෝ හරි රෝ ඉංග්‍රීසි මාධ්‍ය දරුවන්ට කොලම් රෝ පැටලෙනවා නම් ඒක මම මතක තියාගන්නේ කොලම් වල එල් ලකුණ තියෙන්නේ මෙහෙමනේ නේ එල් ලකුණ තියෙන්නේ මෙහෙම එල් ලකුණ මෙහෙම නැහනේ එල් ලකුණ මෙහෙම තියෙනකොට කොලම් කොලම් වල එල් ලකුණ මෙහෙම ඉඳා කොලම්ස් කියන්නේ උඩ අතර තීරේවා හරි එතකොට රෝ කියලා කියන්නේ මේ අතර තීරේවා තේරි අර කොලම්ස් කියන්නේ මෙහෙම නම් රෝ කියන්නේ මෙහෙම වෙන්න බෑ එහෙම තමයි මතක තියාගන්න එතකොට මේ පැත්තෙන් වාඩි වෙනවා දෙන්නෙක් දෙන්නෙක් යන මේ පැත්තට හරි හරි එතකොට තීරු පේලි සහ කොලම් රෝ මතක තියාගන්න මං එහෙමයි දැන් ස්ප්‍රෙඩ්ෂීට් එකක කොලම් රෝ පැටලුනොත් ඒ ගාන වර්ධිනවා සිංහල මාධ්‍ය දරුවන්ට තීරු පේලි පැටලුනොත් ඒ ගාන වර්ධිනවා හරි මං කතා කර කර ඉඳපු තැන මට තව චූටි කාරණාවක් කියලා ඉවර කරගන්න බැරි වුණා දැන් මම කිව්වා 2000 මම මේක දැන් ලබන සතියේ පේපර් මේ පාස් පේපර් සෙට් එක ඔයාලගෙන් දෙනවනේ 2016 ඉඳන් මම පටන් ගත්තේ 16 17 මේ පාඩමේ වැදගත්කම 18 19 කියන ටික මං හදලා ඉවරයි 2016 පුතේ ස්ප්‍රෙඩ්ෂීට් වලින් ඇවිල්ලා තිබුණා ලකුණු 15ක් 100ක් 17 මට හරියටම මතක නැහැ ওই දෙකෙන් එකක තිබුණා 18ක් 18 තිබුණා 16ක් මට මතක විදියට 19 තිබුණා 15ක් හරි තවම මං හැදුවේ මෙච්චරයි ඉතුරු ටික තියෙනවා ඒතර ඔයාලා දැන් ඔයාලා තේරෙනවා අපි මෙතෙක් කතා කරපු පාඩම් පහටම වඩා අපි කතා කරා වර්ඩ් ඔපරේටින් සිස්ටම් ලොජික් ගේට්ස් numbering number system ඊට පස්සේ fundamentals of computer දෙවෙනි පාඩම introduction to computer introduction to information and communication technology පළවෙනි පාඩම ඒ ඔක්කොම පාඩම් වල ලකුණු 4 5 නේ තිබුණේ එක පාඩමකින්ම ප්‍රශ්න ඇවිල්ලා තිබුණේ දැන් මේ මේකෙදි spreadsheet පාඩමෙන් විතරක් ලකුණු 15ට වැඩියෙන් හැම අවුරුද්දෙම ඇවිල්ලා තේරුණානේ ඉතින් ඒකෙන් දා මේ පාඩම ගොඩක් වැදගත් මම ඒකයි මේ පාඩමට සරල ප්‍රවේශයක් මේ විදිහට ගත්තේ මෙතන ඇති මේ පාඩමේ හොඳ දැනුමක් අවබෝධයක් තියෙන ළමයිනුත් ඇති. තව සමහර ළමයි ඇති මෙතන මේ පාඩමේ දැනුම් මට්ටම් ඊට වඩා පොඩ්ඩක් අඩු පහළ මට්ටමක තියෙනවා. ඉතින් ඒ වගේම මම යෝජනාවක් කරනවා මේ වෙනකොට මගේ 10 වසර පන්තිවල මේ පාඩම තමයි ආවරණය කරමින් පවතින්නේ. මේ පාඩමේ වැදගත්ම කොටස් වලට මේ වෙනකොට ප්‍රවේශ වෙලා ඉන්නේ අපි. ඉතින් පුළුවන් නම් මේ පාඩමේ 10 වසර පන්තියට සම්බන්ධ වෙන්න. හරි? එතකොට මේකේ වැදගත්කම. එහෙම නැත්නම් අඩුම ගානේ ඔන්ලයින් එකටවත් සම්බන්ධ වෙන්න බලන්න. රයිට්. ෆිසිකල් පන්ති වලට සම්බන්ධ වෙද්දී නම් ගැටලුවක් නැහැ මට. ඔයාලගේ පන්ති කාඩ් එකෙන් සාමාන්‍ය විදියට එන්න දෙන්න පුළුවන්. බෑ ඔන්ලයින් සම්බන්ධ වෙද්දී නම් ගැටලුවක් තියෙනවා මං කලිනුත් කිව්වා. ඔන්ලයින් සම්බන්ධ වෙද්දී ඔයාලගේ ওই පන්ති කාඩ් එකෙන් අපිට එන්න දෙන්න විදියක් නැහැ.
මොකද එතන අපි 10 වසරේ 11 වසර ළමයි වෙන් කරලා හඳුරගන්න බැරි හින්දා හොඳේ රයිට් ඒකින්ද පුළුවන් තරම් ෆිසිකල් ක්ලාස් වලට එන්න බලන්න රයිට් අවශ්‍ය දරුවෝ හැමෝම නෙමෙයි හරි දැන් බලන්න රෝ කොලම්ස් දැන් ස්ප්‍රෙඩ් ෂීට් එකක රයිට් මම කිව්වේ මම මේක ඇක්ටිව් කරපු නැති එකක් කියලා. ඒතොර මේක මේ ඇක්ටිව් කරපු නැති හින්දා තමයි එයා මට කියන්නේ මේක ඇක්ටිව් කරන්න කියලා. මේ ඇක්ටිවේෂන් විසාඩ් කියලා ඇවිල්ලා මට මේක ඇක්ටිවේෂන් එක ඇක්ටිව් කරන්න කියන්නේ ඒකයි. මෙන්න මෙතනින් ප්‍රොඩක්ට් කී එකක් දීලා සල්ලි දීලා අරගන්න ඕන ප්‍රොඩක්ට් කී එක මට ඇක්ටිව් කරගන්න පුළුවන්. ඒතොර ඇක්ටිව් නොකර මේක යම් කාල සීමාවක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඇක්ටිව් නොකර පාවිච්චි කරා මේ රෙඩ් කලර් වෙලා පෙන්නන්නේ මෙතන ඒකයි. ඇක්ටිව් කරලා නැති හින්දා. හොඳේ. හරි. එතකොට මේ පැත්තට තියෙන කොලම්ස් එහෙම නැත්නම් තීරු සිරස් අතර තියෙන තීරු තීරු ලේබල් කරන්න ඒ වල ඉඳලා ඉංග්‍රීසි අකුරු ඔය විදියට පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා දන්නවා මේක ඉසඩ් අකුරෙන් පස්සේ මොකද්ද තියෙන්නේ? ඉසඩ් අකුරෙන් පස්සේ AA කියලා තියෙනවා. එතකොට AA AB AC ඔහොම ගිහිල්ලා අන්තිමට ඒ ඉසඩ් වලින් පස්සේ BA ඊට පස්සේ CA ඔහොම යනවා. AB C D ඔහොම අකුරු ටික යනවා. මට කියන්න ඊළඟට අන්තිම අකුර වෙන්න ඕන ඉසඩ් ඩිසඩ් නේ. Y ඔන්න ඉසඩ්. ඉසඩ් ඉසඩ් වලට ආවට පස්සේ ඊළඟ එක මොකක් වේද? ඉසඩ් ඩිසඩ් වලින් පස්සේ IA ද? නෑ ඒ අකුරු තුනක් වෙන්න ඕන. පැහැදිලිනේ? ඔය විදියට ඔය පැත්ත ඉඳන් මේ පැත්තට 2.14 වෙනි බලයක් වෙනකන් කොච්චර වෙනකන්? 2.14 වෙනි බලයක් වෙනකන්. 2.14 වෙනි බලය කියන්නේ 16480 මතක නැහැ. ඇති අපේ අච්චු පොතේ. මේකේ තියෙනවා මේ තියෙන්නේ 16384ක් 400 නෙමෙයි 384 16384 කොලම්ස් එහෙම නැත්නම් තීරු තියෙනවා විභාග ප්‍රශ්නයක් එන්න පුළුවන්ද පුළුවන් එනවනම් එන්නේ මෙන්න මෙතනින් 2.14 වෙනි බලය කියන එකෙන් තේරුණාද ඔතනින් තමයි එන්නේ එතකොට පේලි තියෙනවා පල්ලෙහාට ප්‍රෝ තියෙනවා පල්ලෙහාට මේකේ ওই විභාග ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔහොම 1 2 3 ගිහිල්ලා අවසානයේදී 1,48,000 576ක් ඒ කියන්නේ 2.20 වෙනි බලයක් තියෙනවා. 1,48,576ක් ඒ කියන්නේ 2.20 වෙනි බලයක් තියෙනවා. විභාගෙදි ප්‍රශ්නයක් ආවොත් එන්නේ බලෙක්. තේරුණාද? ඔයා මතක තියාගන්න ඕන 2.14 සහ 2.20 කොලම්ස් 2.14 වෙනි බලයක්, ක්‍රෝ 2.20 වෙනි බලයක්, තීරු 2.14 වෙනි බලයක්, පේලි 2.20 වෙනි බලයක් විදිහට මතක තියාගන්න ඕන. රයිට්. අපි ඒක ලියාගමු. අපි මාතෘකාවලියේ naming the row in a work row and column in a worksheet වැඩපතක තීරු හා පේලි නම් කිරීම. එතකොට වැඩපතක තීරු පේලි නම් කරන්න ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් පාවිච්චි කරනවා. මෙන්න මේක ලියාගමු. මෙතන තියෙනවා usually the number of row and columns of a worksheet is a power of 2. දෙකේ බලයක් විදියට ගත්තහම. ලියන්න වැඩපතක වැඩපතක මේක ලියාගන්න ඉංග්‍රීසි මාධ්‍ය දරුවෝ usually the number of row and columns of a worksheet is a power of 2 වැඩපතක තීරු හා පේලි ගණන දෙකෙහි බලයක් විදියට ගත් සැලකූ විට වැඩපතක තීරු හා පේලි ගණන දෙකෙහි බලයක් ලෙස සැලකූ විට වැඩපතක තීරු හා පේලි ගණන දෙකෙහි බලයක් ලෙස සැලකූ විට වැඩපතක තීරු හා පේලි ගණන දෙකෙහි බලයක් ලෙස සැලකූ විට වැඩපතක තීරු හා පේලි ගණන දෙකෙහි බලයක් ලෙස සැලකූ විට රයිට් මෙතන තියෙනවා පරණ Excel 2003 edition එකේ කතන්දරයක් අපිට ඒක වැඩක් නැහැ මේක වැඩක් නැහැ මම එකයි එක highlight කරේ නැත්තේ ඔයා ලියාගන්න Microsoft Excel 2010 වල සහ LibreOffice Calc 4.1 වල තීරු පේලි ගණන තමයි මේ තියෙන්නේ මෙන්න මේ දෙක ලස්සට ලියාගන්න columns ගානයි row ගානයි
මං ඔය හයිලයිට් කියලා තියෙන පේලි දෙක ලියන්න number of rows සහ number of columns තීරු ගණන පේලි ගණටක් ගල් ලියා ගන්න හරිනේ එක ලිව්වද Microsoft Excel වල දෙකේ 20 වෙනි බලයක් පේලි රෝ තියෙනවා 10,74,576යි columns දෙකේ 14 වෙනි බලයක් 16,384 හැබැයි LibreOffice Calc වල පේලි ගාන ඒ ගානම තමයි රෝ ගාන දෙකේ 20ක් 10,44,570 හැබැයි රෝ ගාන මේ columns ගාන වෙනස් වෙනවා ඒක දෙකේ 10යි ඒ කියන්නේ 1024යි තියෙන්නේ හොඳේ අන රෝ columns වෙනස් වෙන තැන හරි දැන් මේ වෙනකොට ඔයාලා දන්නවා columns name කරන්න ඉංග්‍රීසි අක්ෂර අක්ෂර සංයෝජනයන් row label කරන්න ඉලක්කම් පාවිච්චි කරනවා කියන එක දන්නවනේ ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ right cell address උත් දන්න කෝෂ ලිපිනත් දන්න හරි දැන් අපි යනවා කෙලින්ම මාත්‍රිකාවකට මේක ලියලා ඉවරද ඉවරයි නේ ලිවෙ නැද්ද කොබන් තාම ලියන්නේ ඉවරයි මෙන්න මේකත් අපි ලියාගමු මෙතන තියෙනවා in order to enter data in cell it should be selected active cell in worksheet can be moved and selected by the key or key combinations අපිට දත්තයක් ඇතුළත් කරන්න ඕන නම් පැතුරුම්පත මත spreadsheet එක spreadsheet එකක් මත දත්තයක් ඇතුළත් කරන්න ඕන නම් පළවෙනි කාරණාව තමයි අපිට දත්තයක් ඇතුළත් කරන්න අවශ්‍ය කරන කෝෂය තෝරගන්න ඕන. ඒ දත්තයක් ඇතුළත් කරන්න අවශ්‍ය කෝෂය තෝරගනිද්දී ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. ප්‍රධාන ක්‍රම දෙක තමයි ඔයාට පොයින්ටර් එක පාවිච්චි කරලා අදාළ සෙල් එක මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමේ ඔයාට මේ arrow key පාවිච්චි කරලා එහෙ මෙහෙ යන්න පුළුවන්. එතකොට මේ arrow key පාවිච්චි කරද්දී අපි arrow key use කරද්දී arrow key use කරන්න පුළුවන් උත්ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයා control එකත් එක්ක arrow key පාවිච්චි කරොත් අදාළ දිශාවේ කෙළවරටම යන්න පුළුවන්. control එකත් එක්ක arrow key පාවිච්චි කරද්දී ඔයා arrow key එක පාවිච්චි කරන දිශාවේ කෙළවරටම යනවා. පැහැදිලිනේ? හරි. arrow key කියන එක පාවිච්චි කරන දිශාවේ කෙළවරටම ওই විදිහට යනවා. ඊට පස්සේ අපිට මේ පිටු අතර දැන් අපිට මෙතන පේන පිටු සීමාවක් තියෙනවනේ අපිට මෙතන පේන පිටු සීමාව පේලි 11ක් පේනවා මේ පේලි 11න් පල්ලෙහාට යන්න අපිට page down page up page down කී එක පාවිච්චි කරන්න පුළුවන් ආට පේන දැන් 11 වෙනි පේලිය දක්වා පේනවා මම page down කී එක press කරගුව ගමන් 11 වෙනි පේලිය ඉඳලා ඊට පල්ලෙහාට පේනවා ආයි page down එක නේ ඉතින් ඉඳලා පල්ලෙහාට පේනවා පිටු නිරූපණය කරන පිටු සීමාව ඉහළ පහළ ගෙනියන්න ස්ක්‍රීන් එක මත නිරූපණය කරන්න රයිට් අපි එක විධිමත්ව ලියාගමු ලියා ගන්න එතන ලියන්න මෙන්න මේක පැතුරුම් පතම තරුවක් දාලා ලියන්න පැතුරුම් පත් ඔය ඔලු ඔලු කෙලින් තියා ගන්න සමහරු ඔලු ඩෙස්ක් එකේ ගහගෙන හරි තමන්ගේ විශේෂයෙන් ගැට තියා ගන්න පිරිමි ළමයි ගැල් ළමයි දෙගොල්ලොම හරි තමන්ගේ ආත්ම ශක්තිය තමන්ගේ හයිය හැමතිස්සෙම
විදහා දැක්කෙන විදියට ඉන්න. එහෙම නැතුව නිකන් අර මම පාවිච්චි කරන වචනයක් තියෙන මම කියන්න කැමති නැහැ. මොකක් කවුරු වගේ වෙන්න එපාද? ඔව්. සෙවල චරිත වෙන්න එපා. හරි. රයිට්. මම මේ වචන කියන්න කැමති නැහැ. හොඳේ. හරි. ලියන්න. පැතුරුම්පත් කෝෂයක් මත දත් ඇතුළත් කිරීමට පෙර පැතුරුම්පත් කෝෂයක් මත දත් ඇතුළත් කිරීමට පෙර it should be selected. එය තෝරා ගැනීම සිදු කළ යුතුය. පැතුරුම්පත් කෝෂයක් මත දත් ඇතුළත් කිරීමට පෙර එය තෝරා ගැනීම සිදු කළ යුතුය. පැතුරුම්පත් කෝෂයක් මත දත් ඇතුළත් කිරීමට පෙර එය තෝරා ගැනීම සිදු කළ යුතුය. පැතුරුම්පත් කෝෂයක් මත දත් ඇතුළත් කිරීමට පෙර එය තෝරා ගැනීම සිදු කළ යුතුය. වෙන පාට පෑනකින් අපි ඒකට කියනවා ඇක්ටිව් සෙල් ඉන් අ වර්ක් ෂීට්. එය වැඩපතෙහි සක්‍රීය කෝෂය ලෙස හඳුන්වයි. වෙන පාට පෑනකින් ලියන්න. එය වැඩපතෙහි සක්‍රීය කෝෂය ලෙස හඳුන්වයි. එය වැඩපතෙහි සක්‍රීය කෝෂය ලෙස හඳුන්වයි. එය වැඩපතෙහි සක්‍රීය කෝෂය ලෙස හඳුන්වයි. ඇක්ටිව් සෙල් ඉන් අ වර්ක් ෂීට්. ඊළඟට සාමාන්‍ය පාටින් ඊට පස්සේ කියනවා active cell in a worksheet can be moved and selected by the key or combination key. මෙලෙස සක්‍රීය කෝෂය වැඩපත මත එහා මෙහා ගෙන යාමටත් මෙලෙස සක්‍රීය කෝෂය වැඩපත මත එහා මෙහා ගෙන යාමට භාවිතා කරනු ලබන යතුරු කී හෝ යතුරු සංයෝජන combination of key. Right. මෙන්න මේ shortcut key වලින් විභාග ප්‍රශ්න ආපු අවස්ථා අපි දැක්කා. shortcut key word වලදී නම් ගොඩක් අහලා තිබුණා. අපි word වලදී ඉගෙනගත්ත shortcut key ටික මේකටත් ඒ විදියටම පොදුයි. තේරුණාද? control c copy, control x cut, control v paste, control p print. එහෙම අපි කතා කරානේ control s save, control n new. ඒ කතා කරපු shortcut key ටික මේකටත් එහෙම්මම යෙදෙනවා. ඊට අමතරව මේ පාඩමේදී අපි කතා කරන shortcut key ටිකක් තමයි මෙන්න මේ තියෙන්නේ. හරි, ඊට අමතරව අපි කතා කරන key ටිකක්. පළවෙනි එක තමයි arrow key. ලියන්න පළවෙනි තරු ලකුණ arrow key. පළවෙනි තරු ලකුණ arrow key. Right. keyboard එකක arrow key කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ arrow key කියලා කියන්නේ. right. ඔය ටික අඳින්න දෙයක් නැහැනේ, හැමෝම arrow key දන්නවනේ. ඊතල හතර හතර පැත්තට තියෙන arrow keys ටික හැමෝම දන්නවා. මම මේ ටික අඳින්න වත් එහෙම විශේෂයෙන් දැනු. දැන් මම මේ press කරලා බෙන්නුවොත් මේ arrow key press. මේ තියෙන arrow key ටික arrow key හතර. හරි. right. arrow key. arrow key වලින් තමයි අපි move a single cell in any direction. අපිට කෝෂ අතර එකින් එකට single cell එකින් එකට එහා මෙහා යන්න අපිට අවශ්‍ය පැත්තට arrow key පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිනේ? right. අපි ඒක ලියමු. ලියන්න කෝෂ අතර එකින් එකට move a single cell in any direction. කෝෂ අතර එකින් එකට කෝෂ අතර එකින් එකට ඕනෑම දිශාවකට ගමන් කිරීමට HTML code එකක් save කරන shortcut key එකක් නැද්ද? මේක මට තේරුම් ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන එකක්. ඔයා HTML coding ටිකක් coding කර කර යනකොට ඒක save කරන එක ගැන නම් අහන්නේ. ඒක control s
සමහරවිට මේ අහන්නේ රියල් වෙබ්සයිට් එක තියෙන HTML කෝඩ් ටික බලාගන්න නම් ඒකට F12 නේද? F12 shortcut key එක මගෙන් අහලා තියෙනවා. HTML කෝඩ් එකක් සේව් කරන්න shortcut key එක. එතකොට හදන් යන HTML කෝඩ් එකක් සේව් කරන්න control S. රියල් වෙබ්සයිට් තියෙනවනේ ඔයාලා යන YouTube අන ඒක එකක HTML කෝඩ් එක view කරගන්න නම් F12 key එක. හොඳයි F12 shortcut key එක. Right. arrow key hari ඊට පස්සේ තියෙනවා control plus arrow key control plus arrow key ළඟ තරලා කරනවා control plus arrow key වලගව ෆෝන් තියෙනවා නම් බෑග් ගස්සේ දාගෙන මේ හොරාට පාවිච්චි කරන ඒව කරුණාකරලා ඕෆ් කරලා පැත්තකින් තියන්න මට අහුනොත් පොළවේ ගහන ඕන කියලා තියෙනවා හොඳේ බලන්න මේ මනෝද්ය ෆෝන් පාවිච්චි කරන ෆෝන් එහෙම තියාගෙන දැක්කොත් අරන් එන්න ඉස්සරහට එකක් දෙකක් පොළවේ ගැහුවාම ওই ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා තියෙන ඔන්න රෙකෝඩින් එකක් තියෙනවා අතේ ෆෝන් තියාගන්න එපා පන්ති කාල සීමාව අවසන් වෙන තුරු ඕෆ් කරලා දාලා තියාගන්න හරි control plus arrow key control plus arrow key එකෙන් මොකද කරන්නේ ඒ දිශාවේ කෙළවරටම යනවනේ ඔන්න බලන්න මේ බලන්න මම on screen keyboard එකයි on screen keyboard එකයි කියන්නේ screen එක මත තියෙන keyboard එකයි මේක මේ virtual keyboard එකක් නේ ඊට පස්සේ මගේ වැඩපතටයි මම ගියොත් spreadsheet එකටයි ගියොත් මං චුට්ටක් මේක මෙන්න මෙතනින් ribbon එක hide කරගන්නවා ඔයාලට මේක පේන්න දැන් ඔයාලට පේනවා active cell එක තියෙන්නේ C24 C24 බලන්න මම control එක press කරගෙන මේ පැත්තේ තියෙන arrow key එක press කරපු ගමන් ඒ පැත්තේ කෙළවරටම ගියානේ මම control දෙකක් තියෙනවනේ control එක press කරන් පල්ලෙහා තියෙන key එක press කරාම පල්ලෙහාටම ගියානේ 1,44,000ටම control එක press කරගෙන මේ පැත්ත වෙකරොත් ඒ පැත්තේ කෙළවරටම A8 ගියනවා control එක press කරගෙන මේ පැත්තට ගියොත් උඩටම යනවා ඉතින් ඒ විදියට පුතේ අපිට control එකයි arrow key පාවිච්චි කරලා අදාළ දිශාවේ කෙළවරටම යන්න පුළුවන් move the cell to the end of the data range in particular direction end of the worksheet කියලා දාමු data range කියලා දැම්මම දත්ත තියෙන පරාසය විතරයිනේ ඇති වෙන්නේ. මෙතන ලියනකොට ලියන්න move the cell to the end of the worksheet in a particular direction කියලා ඉංග්‍රීසි මාධ්‍ය දරුව ලියන්න. right සිංහල මාධ්‍ය දරුව ලියන්න අදාළ දිශාවෙහි කෙළවරටම ගමන් කිරීමට 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 move the cell to the end of the worksheet in a particular direction අදාළ දිශාවෙහි කෙළවරටම ගමන් කිරීමට ඊට පස්සේ තියෙනවා home tab එක home key එක sorry home key එක home හරි බලන්න හෝම් කී එකෙන් මොකා වෙන්නේ කියලා රයිට් බලන්න ඔන්න කීබෝඩ් මේ මං ගියා ස්ප්‍රෙඩ්ෂීට් එක මත ඔයාට පේනවා මම මේ වෙලාවේ ඉන්නේ F කියන කොලම් එකේ 9 කියන රෝ එකේ කවුරුත් මේ පැත්ත බලා ගන්න මෙතන ඉන්න ගොඩක් ළමයිට මං හිතන්නේ හෝම් කී එකෙන් වෙන්නේ මොකද්ද කියන එක ගැන අයිඩියා එකක් නැහැ මම මේ කියලා දෙන්නේ මේ පාඩමේ විභාගෙට ප්‍රශ්න එන්න පුළුවන් තැන් ෂෝට්කට් කී වර්ඩ් පාඩමේ අහපු හැටි ඔයාලා දැක්කා පහුගිය සතියේ එහෙම නේද එහෙනම් මේකෙනුත් ඒ වගේ තමයි රයිට් හොඳට බලන්න මම මේකටත් මගේ ඔන් ස්ක්‍රීන් කීබෝඩ් එක මම ගන්නවා ඔයාලට පේන මෙන්න මෙතන හෝම් කී එක තියෙනවා දැන් මේ වෙනකොට අපි මෙතන හරි ඔන්න F9 කියන එකේ තමයි මගේ ඇක්ටිව් සෙල් එක තියෙන්නේ මම හෝම් කී එක ප්‍රෙස් කරොත් ඔයාලට පේන මොකක්ද උනේ ඉඳපු පේලිය වෙනස් වුණාද නෑ 9 කියන රෝ එකේම තමයි ඒ පේලිය වෙනස් වුණේ නෑ හැබැයි කොලම් එක වෙනස් වුණා ඒ කියන කොලම් එකට ආවා දැක්ක නේද එතකොට හෝම් කී එක නිකන් සිංගල් හෝම් කී එක ප්‍රෙස් කරොත් කී කම්බිනේෂන් එකක් නෑ සිං කියන්නේ කී දෙකක් ප්‍රෙස් කරේ නෑ මම නිකන් හෝම් කී එක විතරයි නම් ප්‍රෙස් කරේ තිබිච්ච පේලියෙම පළමු කෝෂය දක්වා ආවා දැන් මම මෙහි මෙන්න බලන්න මම ආයි තියන මම H6 වල දැන් තියලා තින්නේ H6 වල තියලා මම හෝම් කී එක ප්‍රෙස් කරොත් මෙන්න බලන්න හරි ඒ පේලිය වෙනස් උනේ නෑ රෝ එක වෙනස් උනේ නෑ ඒ පේලියම පළවෙනි සෙල් එකටනේ ආවේ
පලවෙනි සෙල්ලකට එහෙම නැත්තම් ඒ කියන කොලම් එකට ආවේ. පැහැදිලි නේද? ඒතර හොඳට මතක තියාගන්න රෝ එක වෙනස් වෙන්නේ නැහැ. නිකම්ම නිකන් හෝම් කී එක ප්‍රෙස් කරාම. හැබැයි අපිට මෙහෙම දෙයක් වෙනවා. ඉන්න මම මෙහෙන් ගෙනත් තියන්නම් ආයේ. මම කන්ට්‍රෝල් එකත් එක්ක හෝම් එක ගැහුවොත් ඔන්න මම කන්ට්‍රෝල් එක ප්‍රෙස් කළා හෝම් එක ගැහුවත් අන්න එතකොට නම් යනවා පළවෙනි කෝෂයට. ෆස්ට් සෙල් එකනේ A1 කියලා A1 එකට යනවා. කන්ට්‍රෝල් එකත් එක්ක ගැහුවොත්. නිකම්ම නිකන් හෝම් එක ගැහුවොත් ඒ පේළිය පළවෙනි කෝෂයට විතරයි එන්නේ. රයිට්. අපි ඒක ලියමු. එතකොට මෙතන තියෙනවා හෝම් කී එක ගැන move to column A. පළවෙනි කොලම් එකට එනවා along the row where the active cell is. එතකොට සක්‍රීය කෝෂය පවතින පේළියේම සක්‍රීය කෝෂය තියෙන පේළියේ රෝ එකේම ඒ තීරුව දක්වා ගමන් කරනවා. වැඩේ පැහැදිලිනේ? රයිට්. ලියන්න. මෙන්න මේක. සක්‍රීය කෝෂය පවතින පේළියෙහිම සක්‍රීය කෝෂය පවතින පේළියෙහිම සිට 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 ඒ තීරුව ඒ කොලම් ඒ තීරුව ඒ කොලම් ඒ තීරුව දක්වා ගමන් කරයි ඒ තීරුව දක්වා ගමන් කරයි ඒ තීරුව දක්වා ගමන් කරයි. ඒක ඔයාලා හැමෝටම තේරුණාද? රතු බෑනෙන් තරුවක් දාලා තියන්න විභාගෙට ඇහුවොත් අහන්නේ හෝම් කී එක. විභාගෙට ඇහුවොත් අහන්නේ මොකද්ද? ෂෝට්කට් වලින් ඇහුවොත් හෝම් කී එක. ඒතර මතකම තියාගන්න ඕන එකක් හෝම් කී එක ප්‍රෙස් කරාට රෝ එක වෙනස් වෙන්නේ නැහැ. පේළිය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ තීරුව විතරයි. පළවෙනි තීරුවට යනවා. ඊළඟ එක ලියන්න control plus home. control plus home. ඊළඟ එක control plus home. control plus home. control plus home. control plus home ගැහුවාම කෙලින්ම කොහෙට ගියේ කොහෙ තිබුණත් කොහෙට යනවද? A1 එකට per cell එකට යනවා. right. move the cell to a1 position move the active cell to a1 position move the active cell කියලා යන move the active cell to a1 position යන සක්‍රීය කෝෂය a1 දක්වා ගමන් කරයි සක්‍රීය කෝෂය a1 දක්වා ගමන් කරයි සක්‍රීය කෝෂය a1 දක්වා ගමන් කරයි move the active cell to a1 position සක්‍රීය කෝෂය a1 දක්වා ගමන් කරයි සක්‍රීය කෝෂය A1 දක්වා ගමන් කරයි. රයිට්. ඊළඟ එක තියෙනවා control එකත් එක්ක end එක. control එකත් එක්ක end එක. මේ බලන්න. මම මේකට නම් දත්ත ටිකක් මේකේ දාගන්න ඕම. රයිට්. ආර පේනවා මම අහඹු ලෙස දත්ත එකක් මං දත්ත කියනකොට මේ අගයන් විතරක්ම නෙමෙයිනේ ඔන ලේබලුත් දාගත්තා මේ වෙලාවේ මගේ ඇක්ටිව් සෙල් එක තියෙන්නේ C3 බලන්න මම මෙතෙන්ට ගිහිල්ලා කීබෝඩ් එකේ රයිට් ආර පේනවා මගේ ඇක්ටිව් සෙල් එක C3 මම මගේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එකත් එක්ක end එක කොමෙන් end එක ප්‍රෙස් කරපු ගමන් කොහේ ගියේ මෙන්න මෙතෙන්ට තමයි මෙයා ආවේ G11 වලට. අපි හිතුවේ N key එක ප්‍රෙස් කරාම කොහේ යයි කියලායි. අර අරහේ අර කෙළවරේටම කෙළගෙන යයි කියලා හිතුවේනේ. XFD වල 1,44,000ටම යයි කියලා හිතුවේ. හැබැයි එහෙ ගියේ නැහැ. ඇයි G11 වල විශේෂත්වය වාදකෙන්නේ? මොකක්ද ඒකේ විශේෂත්වය? ඔයාලට පේනවා මම දත් ඇතුළත් කරලා තියෙන අවසාන කොලම් එක අවසාන තීරුව මොකද්ද? G කියන කොලම් එකනේ මම දත් ඇතුළත් කරලා තියෙන කොලම්ස් වලින් අන්තිමටම දත් ඇතුළත් කරලා තියෙන G කියන කොලම් එකේ. ඒ වගේම මම දත් ඇතුළත් කරපු ප්‍රදේශයේ අවසාන වශයෙන් දත් ඇතුළත් කරලා තියෙන 11 වෙනි පේළියේ. ඒ හින්දා තමයි යා G11 වලට ආවේ. ඒ කියන්නේ මම දත් ඇතුළත් කරලා තියෙන පරාසය තුල මම data enter කරලා තියෙන range එක තුල final cell එක අවසාන කෝෂය මොකද්ද? G11. පැහැදිලිනේ? right. දැන් මම මෙහෙම කරොත් මම මේ හරියනොත් දානවා ග්‍රේඩ් 11 හරි මේ මෙහි මෙතනින් දා ගන්නවා
අපි දාමු උදාහරණයක් ගෝල්. හරි. දැන් මගේ ඇක්ටිව් සෙල් එක C3. දැන් මම කන්ට්‍රෝල් එකත් එක්ක එන්ඩ් එක ගහුව කොහෙද නතර වෙන්නේ? කොහෙද නතර වෙන්නේ? H14 වල 14 නේ. ෂුවර් බලමු. හරිනේ. දැන් වැඩේ පැහැදිලි නේ. රයිට්. ලියමු. Move the bottom right cell of the data range. ලියන්න දත් ඇතුළත් කර ඇති පරාසය තුල අවසාන කෝෂය දක්වා ගමන් කරයි. දත් ඇතුළත් කර ඇති පරාසය තුල අවසාන කෝෂය දක්වා ගමන් කරයි. දත් ඇතුළත් කර ඇති පරාසය තුල අවසාන කෝෂය දක්වා ගමන් කරයි. Move to bottom right cell of the data range. දත් ඇතුළත් කර ඇති පරාසය තුල අවසාන කෝෂය දක්වා ගමන් කරයි. දත් ඇතුළත් කර ඇති පරාසය තුල අවසාන කෝෂය දක්වා ගමන් කරයි. රයිට්. ඔළුව ගහන් ඉන්නවා. ළඟ ඉන්න කෙනා ඔළුව ගහන් හිටියොත් ඩෙස්ක් එකට දෙපැත්තින් දෙන්න නැගිටවනවා. දැන් තමන්ගේ ළඟ ඉන්න අයගෙන සැලකිලිමත් වෙන ගහන්න පටස් ගාලා ඔළුවට. එතකොට හරි. බලන් ළඟ ඉන්න එක නිකන් මුණ නිදිමත ගතිය තියෙද බලන්න පොඩ්ඩක් හැරිලා. දෙපැත්තින් නෙවුන් දෙන්නගේ. කම්මුලට ගහන්න නිදිමත නම්. නිකන් ඇස් බාගෙට පියවෙලා නිදිමතේ ඈනුමක් එහෙම ඇරියොත් ළඟ ඉන්න එක පටස් ගාලා ගහන්න කම්මුලට. මම බලා ගන්නම් ඉතුරු ටික. හරි. බලන්න නෑනේ දෙපැත්තම බැලුවද? පිටිපස්සෙ ඉන්න එකත් බලන්න. පිටිපස්සෙ ඉන්න එක නිදිත් දන්නේ නෑනේ. හරි. රයිට්. මේ හරි. ඊළඟ අන්තිම කී දෙක තියෙන්නේ page up page down. අපි මේ දෙකම එකට ලියමු. page up page down. page up page down. page up page down. page up page down කී දෙක දැකලා තියෙනවද keyboard එකේ? මම දැක්ක මේ වීඩියෝ එකක් හදලා තිනවා මම හිතන්නේ TikTok එකේද Facebook එකේද මන්දා. ඒ කියන්නේ keyboard එකේ key එක යට ඉන්නේ මිනිස්සෙක්. ඉනියන් අර හදලා තියෙන්නේ නිකන් අර keyboard එකේ දුක කියන්න හදපු වීඩියෝ එකක්. අර මෙහෙම ඔයාලා key එක ඔබනකොට මේ මිනිස්සයා මෙහෙම නිකරන එක නිකන් ආයි කෙලින් වෙනවා. හරි. එතකොට මේ නිතරම ගුටි කන්නේ කවුද? Enter key එක space bar එක ඒ කී නිතර මේවයි අඬු කැඩිලා මේවා බැඳගෙන පත්තු බැඳගෙන ඉන්නවා. ඒ අතරතුර ඔය හෝම් කී එක page up page down වගේ කී උන් ඒ ආතල් එකේ කකුල් උඩ තියාගෙන ආතල් එකේ ඉන්නේ ජීවිතේට පාවිච්චි වෙන්නේ නැහැ ලේසියෙන්නේ. සමහර විට ඔයාගේ කීබෝඩ් එකේ page up page down කී එක ගෙනාපුතෙක් මේ වෙනකම් ප්‍රෙස් කරලවත් නැතුව ඇත. පාවිච්චි වෙන්නේ නැහැ. මොකටද මේ page up page down තියෙන්නේ ඇත්තටම? වෙබ්සයිට් වල ඉහළ පහළ යන්න පුළුවන්. පාවිච්චි කළදී ඔයා ලැප් එකෙන් එහෙම web page access කරනකොට ඔයා ගොඩක් වෙලාවට arrow key එකෙන් ඉහළ පහළ යන්නේ. arrow key එකෙන් ඉහළ පහළ යනකොට හැමින්න යන්නේ. page down එක ගන්න බොස් ගාල යනවා පල්ලෙහාට. පවතින තිරය එහෙමම එකක් පල්ලෙහාට යනවා. පේන ටික බලන්න. දැන් arrow key එකෙන් චුට්ට පල්ලෙහාට යනවා. එහෙම යනවා. අර එක එකපාර ඩොග් ගාල පල්ලෙහාට යනවා. හරි. page up page down. මට කියන්න කීබෝඩ් එකේ වා හයියෙන්ම තඩි බාන කී එක මොකද්ද? ඈ එන්ටර් කර. මෙහෙම අනිත් ඒවා හෙමින් ඔබලා ටොං ගාලා කියලා ඉනවර එකට. රයිට්. පේජ් අප් පේජ් ඩවුන්. හරි. මේ ආයි පෙන්නනවා පේජ් ඩවුන් වලින් තිරේ පේන කොටස. ඒ දැනට පේන්නේ 17 වෙනි පේලියට විතරයිනේ. බලන්න පේජ් ඩවුන් ප්‍රෙස් කරමු ගමන් 18 ඉඳලා 34ට පේනවා. ආයි පේජ් ඩවුන් ප්‍රෙස් කරාම 35 ඉඳලා 51 දැක නේද? තිරය මත පේන කොටස බොස් ගාලා පල්ලෙහාට යන කොටසක්. හරි. එහෙම තිරය මත පේන කොටස පල්ලෙහාට ඉහළට යන page up page down පාවිච්චි කරන්න. රයිට්. අපි ඒක ලියමු. move the worksheet on screen up or down. යන්න තිරය මත පෙනෙන කොටස තිරය මත පෙනෙන කොටස තිරය මත පෙනෙන කොටස ඉහළ පහළ ගමන් කරවීම සඳහා තිරය මත පෙනෙන කොටස ඉහළ පහළ ගමන් කරවීම සඳහා තිරය මත පෙනෙන කොටස ඉහළ පහළ ගමන් කරවීම සඳහා
තිරය මත පෙනෙන කොටස ඉහළ පහළ ගමන් කරවීම සඳහා. ඔයාලගේ වෝල් එකේ වැඩ කටයුතු මේ වෙනකොට සූදානම් කරමින් පවතිනවා ලහි ලහියේ. දෙසැම්බර් ජනවාරි විතර වෝල් එක පවත්වනවා. මං කිව්වද මේ පාර වෝල් එකේ තීම් එක අපි වෝල් 1 එක කරා, වෝල් 2 එක කරා, වෝල් 2 කියලා වෝල් 2 එකට ආපු අයක බල මේ වෝල් 2 එකටත් වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් වෝල් 3 එකේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. පොඩ්ඩක් එන්ටර්ටේන්මන්ට් පැත්තටත් චුට්ටක් ගියපාර බැජ් එකට වඩා මේ පාර බැජ් එක සංවරයි. ගියපාර බැජ් එක අසංවරයි කියන්නේ මේ විලිලැජ්ජ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. ප්‍රශ්න ඇති වුණා ගොඩක්. ඒකත් එක තමයි මම මුකුත් ඉවෝල් 1 එකේදී අපේ අවසානයේදී පොඩි ඔය සාදයක් පැවැත්තුවා. මේ ඉවෝල් 2 එකේ මම එහෙම කරේ නැහනේ. ඒ කරේ නැත්නම් ඒකේ අභ්‍යන්තර يعني ළමයි අතර ගැටුම් තිබුණා ගොඩක්. අපිට ඒක එක තමයි ඒක එහෙම දෙයක් සංවිධානය නොකරේ. මේ පාර බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. මොකද්ද? බලාපොරොත්තු වෙනවා. ඉතිරි මාස ටිකෙත් සංවරව හැසිරෙන්න. හරි, දැනට අවුලක් නැහැ. දැනට මොකුත් එහෙම ලොකු අවුලක් නැහැ. එතකොට ඉවෝල් 3 එක ඉවෝල් 3 නමින් නෙමෙයි යන්නේ. මං කිව්වද කොහෙද? මොකද්ද? ඉවෝල් රෙඩ්. හරි, ඉවෝල් රෙඩ් නමින් යන්නේ. එතකොට දන්නවනේ ටීම් එක, ඒව දන්නවන්නේ. මේ පාර මේ ඉතින් මට මතක නෑ වචනේ. හරි, එදාට තමයි මම අනුමාන ටියුට් එක දෙන්නේ. එදාටනේ ගිය පාර අනුමාන ටියුට් එකයි පේපරේ ප්‍රශ්න ආපු හැටි දැක්කනේ. ඇතිනේ ගිය පාර අනුමාන ටියුට් එකයි පේපර් එකයි අරන් බලන්. මම බය ඉදියේ රහස් පොලිසියෙන් ඇවිල්ලා මාවල් ලං යයිද කියලා, පේපරේ උස්සලයි කියලා. හරි, ඔයාලගෙත් එහෙම තමයි. බැලුවද ගිය පාර ටියුට් එක ඇතිනේ ඔයාලගාව? ටියුට් එකත් එක්ක පේපරේ අරන් බලන්නකෝ දීපු හැටි. එතකොට මේ පාරත් අනුමාන දෙන්නේ වෝල් එක දවසට. හැබැයි මෙහෙම එකක් ති කරනවා මම. සියලුම අනුමාන වෝල් එක දවසේ දෙන්නේ නැහැ. අන්තිම පන්තියෙත් මම වෙනම අනුමාන එකක් කරනවා. මොකද වෝල් එක ඕපන්නේ, ඕන ළමයෙකුට එන්න පුළුවන්. එහෙම තියෙන්නේ. ඉතින් සූදානමින් ඉන්න දෙසැම්බර් අග හෝ ජනවාරි තාම ආවේ නැහනේ. අර සෙමිනා පීක් එක ආවේ නැහැ. තාම සම්මන්ත්‍රණ මූඩ් එකට ඇවිල්ලා නැහැ. තාම ඉන්නේ මොන මූඩ් එකේද? ග්‍රේඩ් 11 මූඩ් එකේනේ. ග්‍රේඩ් 11 එන්ඩ් එකේ ඉන්නේ. ඒ මූඩ් එකට ආවහම අපි පවත්වමු. හරි, මේ පාර පවත්වන ආයතනය තවම තීරණය කරන්න. කලින් පාර අපි සිපාර එකයි කළේ. ගිය පාර සදන් එකයි කරේ. මේ පාර බලමු. රයිට්. හරි, අපි එනවා ඊළඟට. හරි, මාතෘකාව ලියන්න සෙල් රේන්ජ්. රේන්ජ් ඔෆ් ද සෙල්. කෝෂ පරාස. රේන්ජ් ඔෆ් ද සෙල්. කෝෂ පරාස. 2019 ප්‍රශ්නයක්. කෝෂ පරාස 19 ඊයේ මම හදුවා ඒ ප්‍රශ්නේ. කෝෂ පරාස. සෙල් රේන්ජ් ඔෆ් ද සෙල්. කෝෂ පරාස. හරිද? මාතෘකාව ලිව්වද රේන්ජ් ඔෆ් ද සෙල්. කෝෂ පරාස යටතේ බලන්න. මෙහෙම ගත්තොත් මම වෙන ෂීට් එකක් ගන්න මෙතනින් සාල කරගන්න. ඔන්න මම කෝෂ පරාසයක් හොඳට බලන්න. නිශ්ශබ්ද වෙන්න. මෙහේ මම කෝෂ පරාසයක් සිලෙක්ට් කරා. ඔයාලට පේනවා මම ස්ක්‍රීන් එක මත කෝෂ පරාසයක් සිලෙක්ට් කරා. දැන් මේක දිහා බලාගෙන ඔයා මේක අඳින්න යන්න එපා. රිවිෂන් එකක් නේ. මේක දිහා බලාගෙන ඔතන මේ කෝෂ පරාසය ලියන්න බලන්න. මේක ලියන විදිය, මේක ලියන්නේ ස්ටෑන්ඩඩ් එකක් තියෙන. මේක කොහමද පරාසය රේන්ජ් එකක් ලියන්නේ? ලියන්න බලන්න ඉස්සෙල් සෙල් රේන්ජ් එක. ඔතන නිකන් ලියන්න එක්සැම්පල් කියලා දාලා. එක්සැම්පල් එක්සැම්පල් කියලා ලියලා සෙල් රේන්ජ් එක ලියන්න. මේ සෙල් රේන්ජ් එක ලිව්වද? රයිට්. කොහොමද සෙල් රේන්ජ් එකක් අපි මේ නේම් කරන්නේ, නම් කරන්නේ කොහොමද? අපි කෝෂ පරාසයේ තියෙන පළමු කෝෂයයි අවසාන කෝෂය හොයාගන්න ඕන. මට කියන්න කෝෂ පරාසයක පළවෙනි කෝෂය අපි හොයන්නේ කොහොමද? වම් පැත්තේ උඩම තියෙන එක. පළවෙනි කෝෂය තමයි ඔය රේන්ජ් එක ඇතුලේ, ඔය සිලෙක්ට් කරපු පරාසය ඇතුලේ වම් පැත්තේ උඩම තියෙන එක තමයි පස් සෙල් එක. ඒතකොට පස් සෙල් එක මොකද්ද? B3. එහෙනම් යාව ඉස්සෙල්ලා ලියනවා මේ B3. එයාව ඉස්සෙල්ලා ලියනවා. අවසාන කෝෂය තමයි දකුණු පැත්තේ
පල්ලෙ හැම්ම තියෙන එක. මොකද දකුණු පැත්තේ පල්ලෙ හැම්ම තියෙන්නේ D8 ලියන ඊළඟට. දැන් මැදට මොකද දාන්නේ? සෙමිකෝලන්ද කොලම්ද? කොලම්. සෙමිකෝලන් දැම්මේ මොකටද? ඒ ප්‍රෝග්‍රෑමින් වලදීනේ. රයිට්. ඔන්න ඔහම තමයි සෙල් රේන්ජ් එක නම් කරන්නේ. කොබන් මේක හරියයි? හරි. ඊළඟ ප්‍රශ්නේ මගේ. ඊළඟ එක්සැම්පල් එක මේ පළවෙනි එකනේ. 2. මෙන්න මේ සෙල් රේන්ජ් එකේ A2:C4 සෙල් රේන්ජ් එකේ තියෙන සෙල් ටික ලියන්න බලන්න. මේ පැත්ත බලන්න නැතුව ලියන්න පුළුවන් වෙනවා. මොකද මෙහි බලන්න. මොකෝ විභාගෙදී එහෙම එකක් තියේ? විභාග ශාලාවේ ගහලා ස්ක්‍රීන් එකක් නැහනේ. හරි බලන්න මං කියලා දෙන්නම්. කොහොම බලන්න ලියපු අය? ලියපු අය මේනකොට ලියලා තියෙනවා. හරි බොහොම හොඳයි. මේ බලන්න. මේක ලියන්නේ මෙහෙමයි. මෙන්න ක්‍රමේ. මුලින්ම බලනවා මේකේ කොලම් හෙඩ. කොලම් හෙඩ එක වෙනස් වෙලා තියෙන්නේ ඒ වල ඉඳන් සී වලටනේ. නේද? කොලම් හෙඩ එක කියන්නේ ඉංග්‍රීසි අකුරුනේ. කොහේ ඉඳන් කොහෙට ගිහිලා තියෙන්නේ? ඉතින් මෙහෙ බලාගෙන නැහැනේ. කොද්ද ගලින් තියාගෙන මුණට අත ගහගෙන ඉන්න එපා. අකලට මැරෙන්න පුළුවන්. අද පවුනේ නික අපරාධේ මැරිලා කියලා. අවුරුදු 15 ඉස්සෙල්ලා ඇල්ලක් උඩින් පස්ස තියාගෙන ඉගෙනගෙන ජීවිතේ ගොඩ දාගෙන ගේමක් ගහගෙන ජීවිතේ විඳින්න හදනකොටම හරි බලන්න කොන්ද කෙලින් තියාගන්න නිල් පාට පුතා මේ හරි කොලම් හෙඩර් වේරියේෂන් එක තියෙන්නේ ඒ වල ඉඳන් සී වලට. අපි ඒක මෙහෙම මෙතන ලියන් යනවා. ඒ තියෙනවා ඒ වල ඉඳන් සී වලටනේ. ඒ වල ඉඳන් සී වලට යද්දි මගදි හම්බ වෙන කවුද? D හම්බ වෙනවා. ඊට පස්සේ සී. දැන් මේක තිබුණනම් ඉසඩ් වලට විතර ඒ ඉඳන් ඉසඩ් වලටම අකුරු ටික ලියන්න ඕනේ මේ පැත්තට. තේරුණාද? ඊට පස්සේ දැන් ඒ බී සී ලිව්වා. රෝ වේරියේෂන් එක කියන්නේ පේලි වල වෙනස තියෙන දෙකේ ඉඳන් හතර දක්වා. ඒක ලියන්නේ පල්ලෙහාට. A2 A3 A4. හරිනේ 2 3 4. හරි නේද? A2 A3 A4 ගියා නම් අනිවාර්යෙන් B2 B3 B4 තියෙන්න ඕන. ඒක තිබුණනම් C2 C3 C4 තියෙන්න ඕන. ඔන්න ඔය කෝෂ ටික. හරිනේ පළවෙනි කෝෂේ A2 මෙන්න පළවෙනි කෝෂේ A2 අවසාන කෝෂේ C4 A අතර තියෙන පරාසෙම සෙට් වෙනවනේ. එතකොට ඔයා විභාගෙට උත්තරේ ලියද්දි ලියලා තියෙන්න ඕන කමා දාදා A2 A3 A4 B2 B3 B4 C2 C3 C4 කියන කෝෂ ඔය රේන්ජ් එකට අයිති. කොබන් මේක හරියයි? නියමයි. එතකොට ලියන්නේ මෙහෙමයි. ආයි පාරක් කියනවා. ඉංග්‍රීසි අකුරු අනුපිළිවෙල මේ පැත්තට ලියන් යනවා A ඉඳන් C දක්වා. ඊට පස්සේ 2 ඉඳන් 4 දක්වා ඉලක්කම් අනුපිළිවෙල මේ පැත්තට ලියලා A ට අදාළ ටික ඔක්කොම මෙහෙම ලියන් යනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඒ තව රේන්ජ් එකක් ලියමු. මේක D2:G3. D2:G3 range එක තියෙන සෙල් ටික ලියන්න. හරිනේ. කොහමද ගන්නේ? D වල ඉඳන් G වලට තියෙන වෙනස ලියනෝ මේ A B C D E F E F G නේ. ඊළඟට G. හරිනේ.
එක් දෙකේ ඉඳන් තුනට D2 D3 E2 E3 F2 F3 G2 G3 කොබන් මේක හරිය වැඩේ පැහැදිලිනේ රයිට් අපි ඊළඟට යනවා මාතෘකාව දැන් සෙල් රේන්ජ් එකක තියෙන සෙල් ටික ලියා ගන්න පුළුවන් නේ හරි right මාතෘකාව ලියන්න mathematical operators used in formula සූත්‍ර ගොඩනැගීමට ගණිතමය මෙහෙයවන භාවිතය සූත්‍ර ගොඩනැගීමට ගණිතමය මෙහෙයවන භාවිතය mathematical operators used in a formula සූත්‍ර ගොඩනැගීමට ගණිතමය මෙහෙයවන භාවිතය සූත්‍ර ගොඩනැගීමට ගණිතමය මෙතන් සූත්‍ර තුල ගණිතමය මෙහෙවන භාවිතය රයිට් අපිට පාවිච්චි කරන්න පුළුවන් ගණිතමය මෙහෙවන ඔන්න ඔතනත් කිහිපයක් දක්වලා තියෙනවා මම ඔය ටික ඔහොම දෙන්නේ නැතුව පිළිවෙලටම දෙන්නම් ඔයාලා දන්නවා මේ වෙනකොට 11 වසර අග ඉන්න දරුවෝ විදියට ඔය ගණිතමය මෙහෙවන අපි සූත්‍රයක් තුල ගණිතමය මෙහෙවන භාවිතා කරද්දී හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන හේතුව සමහර mathematical logics ඔයාලා ගණිතයේදී ගණන ගන්න නිර්ණායක තර්ක අපිට මෙතෙන්දී ඇප්ලයි කරන්න බෑ මෙතන කොමස් පාට් එකක් මේ යන්නේ මට කියන්න මේ ස්ප්‍රෙඩ්ෂීට් පාවිච්චි කරන්නේ මොන වගේ අයද ඉංජිනේරුවද ડોක්ටර්ස්ලාද නෑ ස්ප්‍රෙඩ්ෂීට් පාවිච්චි කරන්නේ කවුන්ටන්ට්ලා හරි ආයතනවල මූල්‍ය නිලධාරීන් තමයි මේක පාවිච්චි කරන්නේ එතකොට මෙතන මේකෙත් සිද්ධ වෙන්නේ මූල්‍යමය ගණනය කිරීම මම ඒක උදාහරණ පෙන්නන්නම් ඔයාලට ඔයා ගණිතමය ගණනය කිරීම වලට වඩා මූල්‍යමය ගණනය කිරීම වල පොඩි වෙනස්කම් තියෙනවා කොමස් වලදී ගණගෙන ඇති නේ ගණිතමය ගණනය කිරීම වලට වඩා මූල්‍යමය ගණනය කිරීම වලදී පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ආන් ඒවා මතක තියාගන්න මේක මූල්‍යමය ගණනය කිරීම කරන මෘදුකාංගයක් ඒතර මූල්‍යමය ගණනය කිරීම වලදී පාවිච්චි කරන දේවල් තමයි මෙතන පාවිච්චි වෙන්නේ රයිට් අපි ඔපරේටර්ස් ටික ලියමු මෙන්න මෙහෙම ඔපරේටර්ස් ප්‍රයොරිටි එක එහෙම නැත්නම් ප්‍රෙසිඩියන්ස් එක වැඩිම වෙන්නේ වරහන් එයාට තමයි ප්‍රමුඛතාව වැඩිම තේරුණාද එයාගේ ප්‍රමුඛතාව වැඩි ඊට පස්සේ වැඩි වෙන්නේ කාගේද බලය ඊට පස්සේ කවුද ගුණ කිරීම සහ බෙදීම ඇයි ගුණ කිරීමට තරුවක් දැම්මේ IT වලදී ගුණ කිරීම සංකේතවත් කරන්නේ එහෙමනේ මෙහෙම සංකේතවත් කරන්නේ මොකද්ද IT වලදී x අකුර නේද x අකුර හොඳේ right එතකොට ඊළඟට අඩු කිරීම එකතු කිරීම සහ අඩු කිරීම ඔන්න ඔය පිළිවෙලට උඩ ඉඳලා පල්ලෙහාට ප්‍රමුඛතාවයේ අඩු වෙනවා හරි මෙහෙවනවල ප්‍රමුඛතාවයේ අඩු වෙනවා අපි අන්නේ ලිස්ට් එක ලියන්න ඔපරේටර් ප්‍රෙසිඩියන්ස් ලිස්ට් එක මෙහෙවන ප්‍රමුඛතා ලයිස්තුව ලස්සන්ටම ලියන්න රිඩියුස් ටොප් ටු බොටම් ප්‍රෙසිඩියන්ස් එක අඩු වෙනවා ප්‍රමුඛතාව අඩු වෙනවා හරි රයිට් අපි සූත්‍ර ටිකක් විසඳමු මම මෙතනම ඇතුළත් කරන්නම් ශබ්දෙට පුතේ මෙන්න මේක හදාන්න බලන්න ටග්ගල හදන්න බලන්න සරල ගණනය කිරීමක් කමෙන්ට හදන්න
හරි. මේ මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මෙන්න මේ ටිකෙන්. මේකෙන් මොකද අදහස් වෙන්නේ? පහේ දෙවෙනි බලය කියන එක. එහෙම නේද? හරි. දැන් මට කියන්න. හරි. ඒක දන්නවනි කවුරුත්? මෙතන ප්‍රමුඛතාවය වැඩිම කවුද? බලයද, ගුණ කිරීමද, අඩු කිරීමද? බලය. එහෙනම් එයාව තමයි ඉස්සෙල්ලම විසඳන්නේ. අපි එයාව ඉස්සෙල්ලම විසඳන්නේ එයා ඉස්සෙල්ලම ඉන්න හින්දා නෙමෙයි. එයාට තමයි ප්‍රමුඛතාවය වැඩි. අපි කලින් ප්‍රමුඛතා ලයිස්තුව ලිව්වා. ඒතර මම ඒක ලිව්වොත් මෙහෙම පහේ දෙවෙනි බලය 25යිනේ. මොකද පහේ දෙවෙනි බලය කියලා කියන්නේ පහ ගුණ කිරීම පහට. පස්සර පහ කියද? 25යි. ඊට පස්සේ ගුණ කිරීම 3 ඍණ 10 තියෙනවා. මට කියන්න මෙතන ප්‍රමුඛතාව වැඩි කවුද? ගුණ කිරීම ප්‍රමුඛයි. එහෙනම් අපි ගුණ කිරීම ඊළඟට විසඳන්න ඕන. ඔබ 25ව 3ක් 75යි. 25ව 3ක් 75යිනේ. පස්සරත් 3 15 5 දෙකක් ඉතුරුයි. 6 1 7යි. ඍණ 10යි. 75ෙන් 10ක් ගියහම උත්තරේ 65යි. මේ ඔන්න බලන්න චුට්ටක්. ඔයාලා ලියපු එකේ වැරද්ද මම පෙන්වන්න හදන්නේ. ඔයාලට පේනවා ඔයා මේක විසඳලා උත්තරේ 65යි කියලා එනවනේ. ඒ 65යි කියලා එද්දී ඉස්සරහෙන් සමාන ලකුණක් වැටලා තියෙනවද? නැහැනේ. බලන්න ඔයා මෙතන ඉස්සරහෙන් සමාන ලකුණක් දාලාද උත්තරේ ලියලා තින්නේ කියලා. වැරදීනේ එතකොට. කොබලන් සමාන ලකුණ දාපු අය. හරි. ඒ ගණන් වලදී තේරුණා නේද? ඔයා පිළිතුර විසඳලා පිළිතුර යොදද්දී ඒක හොඳට මතක තියාගන්න. මෙතනින් ඉස්සරහ සමාන ලකුණක් දාන්න නැතුව පිළිතුර දාන්න. තේරුණානේ? 65 නං 65යි. සමානයි 65 නෙමෙයි. තේරුණානේ? තේරුණාද? රයිට්. හරි. දැන් ඒ වැරද්ද මින් ඉදිරියට කරන්න එපා. ඊළඟ ගාන සමානයි මේක. මේනොත් යන්නම් මං. අනිත් එක විභාගෙදී මේ විදියට පියවර විදියට විසඳගෙන යන්න. පිළිතුර අවසානයේදී වැරදුනත් විසඳීමේ පියවර සලකලා ලකුණක් ලැබෙන්න ඉඩ තියෙයි. තියෙයි. හොඳ ඒක නිර්ණායක නෑ. හරිද? මෙතන ප්‍රමුඛ වෙන්නේ කවුද? ප්‍රමුඛ වෙන්නේ කවුද? වරහන් ප්‍රමුඛයි. එහෙනම් වරහන් තුල තියෙන ඒවා ඉස්සෙල්ලම විසඳන්න ඕන. මෙන්න මේ ටික ප්‍රමුඛයි. එයා තමයි ප්‍රමුඛ. එයාව ඉස්සෙල්ල විසඳන්න ඕන. ඒතර වරහන් තුල තියෙන ටික ඉස්සෙල්ල විසඳලා ඉද්දී පහේ බලය 14 ඍණ එතනත් එකක් තියෙනවනේ 16යි. 4 දෙවෙනි බලය 16යි ධන 12යි. එතකොට පහේ 17ෙන් 16ක් ගියාම 1යි ධන 12යි. මෙතෙන්දි මෙයා ප්‍රමුඛයි. පහේ පළවෙනි බලය කියන්නේ 5මයි. ඕනම සංඛ්‍යාවක පළවෙනි බලය කීයේ? එම සංඛ්‍යාවමනේ ධන 12යි. 5යි 12යි 17යි. හරිනේ? කොබන් එක හරියය? හරි. ඕන දැන් තමයි මම ගැටලුවකට එන්නේ. ඍණ දෙකේ දෙවෙනි බලය ඔන්න හොඳ අවදි වෙන්න. දැන් අවදියෙන් මේක ලියන්න වරද්දන තැනක්. මේක වරද්දනෝ අනිවාර්යයි. දෙකෙන් එකක් නැහැ. හරි. එල්ලීමක් කරනවා. ගණන් දාන්න එපා. මෙතෙන්ට කොමස් දාන්න. කොමස් කරන්න නැතිව කොබලන් කොමස් කරන්න නැති අය ඕලෙවල් කොමස්. නංගිල මල්ලිලට කියන්න ඕලෙවල් කොමස් කරන්න කියලා. ඒලෙවල් කොමස් නොකරට කමක් නෑ. ඒලෙවල් කොමස් වැඩකුත් නෑ. ඕලෙවල් කොමස් ටික කරගන්න. හරි. නංගිල මල්ලි උඹලට කෙලවිලි ඉවරයිනේ දැන්.
හරි හරි හරිද? ඒයි සමානයි. ඒයි ඍණ දෙකේ දෙවනි බලේ. අහගෙන ඉන්නේ කීයේ ආවේ? ඍණ දෙකේ දෙවනි බලේ කී ආවේ? ඍණ හතරද ධන හතරද? ඍණ හතරයි කියන අය, ධන හතරයි කියන අය දෙකම නැති වෙන. හරි, අ බලමු. කී උත්තරේ? ධන හතරයි. හරි. ඊළඟට මේක සමානයි ඍණ දෙකේ තුන්වෙනි බලය. කියේ? ඈ ඇහෙන්න. ඍණාටයි කියන අය අතුස්සන්, ධනාටයි කියන අය. හරි, ඍණාටයි. හරි, දැන් මෙන්න බලන්න මං කරන වැඩේ. මම මෙතන මේකට ඉස්සරහින් අගයක් දානවා හතරයි කියලා. දැන් උත්තරේ කියද? කියද? බිඳුවයි කියන අය, අටයි කියන අය. බිඳුවයි අටයි දෙකම නැති උත්තරයක් කියන අය. වෙන උත්තරයක් නෑ. ආයත උසන උත්තරේ ධන අටයි කියන අය. තරේ ධන අටයි කියන අතුස්සන්න, ධන අටයි. ඍණ අටයි කියන අය, බිඳුවයි කියන අය. බිඳුවට ධන ඍණ නැහැනේ නේ. බිඳුවයි කියන අය දෙකම නැති වුන් ඉන්නනේ බා. හරි, උත්තරේ බිඳුවයි. ඇයි ඒකෙදි වෙන්නේ? මෙන්න මෙහෙම දෙයක්. මෙතන ඉස්සරහෙන් සංඛ්‍යාවක් නැතුව මෙහෙම තිබුණොත් Excel වලදී, spreadsheet වලදී මෙයාව ගන්නෙ ඍණ දෙක විදියට. තේරුණාද? මෙයා ගන්නෙ මොකක් විදියටද? ඍණ දෙක විදියට. මේකේ අගය ඍණ දෙක විදියට තමයි සැලකෙන්නේ. හැබැයි අපි මේකට ඉස්සරහෙන් අගයක් දැම්මොත් මෙයා මේ ඍණ කියන එක නොසලකලා, හරි, හතර ඍණ කියන එක හැම තියලා දෙකේ දෙවෙනි බලය හතරයි කියලා ගන්නවා. තේරුණාද? අපි අගයක් නොදා තියෙනකොට මෙයා ඍණ දෙක විදියට ගන්නවා. හැබැයි අපි ඉදිරියෙන් අගයක් දා, මේකයි මං කිව්වේ මේ ගණන් නෙමෙයි කියලා. තේරුණා නේද? ගණිතමය නීති රීති නෙමෙයි. මෙහෙම දැම්මහම පුතේ, තේරුණාද? මෙහෙම දැම්මට පස්සේ එයා මේ ඍණ එක මෙතෙන්ට මෙහෙම්මම ගේනවා. මේක නිකම්ම නිකම් දෙකේ ඉලක්කම විදියට සලකනවා. තේරුණා නේ? එයා ඒක හතර කරනවා. හරි එහෙමනම් මෙන්න මෙතන ඔක විසඳන්නට අක්කාලා මුණ දිහා බලන් ඉන්න. ඔය ඉතරේ පෑන් එක ගාව ඉරිරි ළමයා. ඔව්, සෝමපාල ඉරිරි. ඔව්, පිටිපස්සෙ ඉන්න කාට සත්‍ය දාන්න වැඩේ කරන්. වෙන වැඩ නවත්තලා මට පේනවා මෙතන හැම එකනාගේ මූණ මේ අමාරු ඉන්න මෙහෙම පහත් වෙලා, කොන්ද වකුටු ගහගෙන ඒ පහත් වෙලා. right හරිද? කීයද උත්තරේ? එතකොට දැන් මෙතන ඍණයි මොකෝ වෙන්නේ? ඍණයි මොකක්වත් වෙනවද කියලා හොයන්න යන්න එපා. ඍණ විදියටම තියන්න. මුලින්ම දෙකේ
දෙකේ තුන්වෙනි බලය කියයි මෙන්න මෙහෙමනේ ඉන්නේ ඔහොම නම් කියලා දෙ සමානයි බලන්න සමානයි 10 ඍණ දෙකේ තුන්වෙනි බලයනේ ඔයා මේ ඍණ සලකන්න එපා ප්‍රමුඛස්ථානය මෙයාටනේ 10 ඍණ හැම තියන්න දෙකේ තුන්වෙනි බලය කියද 8යි දෙකේ තුන්වෙනි බලය කියේ 8යි මොකද දෙකේ තුන්වෙනි බලය කියලා කියන්නේ මේකනේ ඒක සමානයි දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙකට එතකොට 8යි 10ෙන් 8ක් ගියහම කියද 2යි එතකොට උත්තරේ එන්න ඕන 2යි හරිනේ දැන් පැහැදිලිනේ වගේ ගණක් කවත් හදාගන්න විදිය රයිට් මම ආයෙ කියනවා මෙතන මේ විදියට තිබුණොත් මේක ඍණ 2යි කියලා සලකලා ඍණ 2ේ දෙවෙනි බලය ධන 4යි කියලා උත්තරේ ආව එක හරි හැබැයි ඊට ඉස්සරහින් සංඛ්‍යාවක් එන අවස්ථාවකදී මේ ඍණ මේ විදියට මෙතෙන්ට එනවා මේ 4 මේ විදියට වෙනවා 2ේ දෙවෙනි බලය විතරක් 4 වෙනවා තේරුණාද ඍණයි ඍණයි ධන වෙලා මේ දෙන්න එකතු වෙලා 8 වෙන්නේ නැහැ හරි හරි ඊළඟට අපිට බෙදීමක් පොඩ්ඩක් බලමු බෙදීමත් පටල වෙන සමහරලාට මෙහෙම 5 8 ගුණ කිරීම 8 බෙදීම 2 ගුණ කිරීම 4 දැන් බෙදීමටයි ගුණ කිරීමටයි සම ප්‍රමුඛතාව තියෙනවා ඉස්සරහ බලන්න शब्द सत्य वैडी कथा करना मेहमे वाला पोड पोड कथा करना एक घोषावाक निर्माण पोडक कथा करब्द हंगीन पिटी पास दर उठा हेनवाने सत्ते हेनवाने अरे राइट मेके कोहम देने සමානයි 8 බෙදීම අපි බෙදීම ටයිප් කරන්නේ ඔහොමනේ 2 ගුණ කිරීම 4 අපි ඉස්සෙල්ල බෙදුවොත් හොඳට බලන්න අපි ඉස්සෙල්ල බෙදුවොත් 8 දෙකෙන් බෙදුනහම 4යි 4 ගුණ කිරීම 4 16යි අපි ඉස්සෙල්ල ගුණ කරොත් මේ බෙදලා ඉස්සෙල්ල ගුණ කරොත් සමානයි 8 බෙදීම 2වරක් 4 8යි 8ෙන් 8ක් ගියාම 1යි මල මගුලයි දැන් මොකද්ද හරි මේකද මේකද හරි මේකද මේකද හරි 16 දෙකද උත්තරේ කොබලන්න ඔයාලට 16 උත්තරේ ආපු අය 1 උත්තරේ ආපු අය ඒ ඔයාලා ඉස්සෙල්ල බෙදපු හින්දාද නැත්තම් බෙදී බෙදලා ගුණ දැන් උත්තර දෙකක් ආවේ ඇයි මේක විභාගෙදී මෙහෙම ප්‍රශ්නයක් ආවොත් පුතේ මේක ලියා ගන්න මෙන්න මෙහෙම දැන් ඔයාට විභාගෙදී කම්පියුටරයක් හම්බෙන්නේ නැහැනේ ස්ප්‍රෙඩ්ෂීට් එකක ඕක ටයිප් කරන්න. ඔයා මේක ලියනවා මෙන්න මෙහෙම 8 බෙදීම 2 ගුණ කිරීම 4. තේරුණාද? ඔන්න ඔහොම ලියා ගන්න. එතකොට මේ බෙදීම 2 කියන එක 8 ඉලක්කමේ පල්ලෙහාට එනවා. තේරුණානේ? රයිට්. දැන් එතකොට උත්තරේ එන්න ඕන කීයේ? 16යි. තේරුණානේ? හරි. මෙහෙම ආව හැම අවුරුද්දකම 2016 17 18 19 හැම අවුරුද්දකම MCQ ප්‍රශ්නයක් දීලා තිබුණා අවුරුද්දකද දෙකද කොයි අවුරුද්දක තිබුණේ නැහැ ඔය වගේ MCQ ප්‍රශ්නයක් දීලා තිබුණා සූත්‍රයක් දාලා විසඳලා උත්තර ගන්න මේ අවුරුද්දෙත් එනවා අනිවාර්යයෙන්ම එනවා හරි ඒ එන එක ප්‍රශ්න එන්නේ ගොඩක් වෙලාවට පොඩ්ඩක් කැරකිල යන ස්වරූපෙන් එනවා හරි හරි දැන් බලමු මේක මේකේ තියෙනවා සමානයි 8 බෙදීම 4 sorry 2 2 ගුණ කිරීම 4 ඉතින් මේක හරි සරලයි. ඔයාලට මම අර කියපු විදියට ලියනවා නම් ඔයා අර මං කියපු විදියට ලියනවා නම් ඔයාට ඒත් මේක ලියන්න පුළුවන් 8 බෙදීම 2 ගුණ කිරීම 4 කියලා. මොකද මේ දෙක වරහන් ඇතුලේ තියෙන්නේ. එහෙම නේද? වරහන් ඇතුලේ තියෙන හින්දා මේ දෙන්නව ඉස්සෙල්ල කොහොමවත් සුල කරන්න ඕන. 8 බෙදීම 2වරක් 4 8යි උත්තරේ කියද? 1යි. හරි. 3යි. හරි.
Right. සාමාන්‍යයෙන් ගැටලු වෙන්න පුළුවන්. ඔයා ප්‍රශ්නකාරී වෙන්න පුළුවන් අවස්ථා ටික මම ඔය කිව්වේ. ඔය ටික ඔය ඕවා තමයි වාට මතක් වෙන්න පුළුවන් මේ පටලෙන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ. එතෙන්දී අර ධන ඍණ කේස් එක නම් හොඳට මතක තියාගන්න. තේරුණානේ? සාමාන්‍යයෙන් මෙහෙම එන්නේ නැහැ. කවදාවත් විභාගයකවත් මම කොහෙදිවත් දැකලා නැහැ. ඔන්න ඔහොම එකක් ස්ප්‍රෙඩ්ෂීට් වල ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම මේ ගණිතමය මෙහෙවනයක් ওই විදියට දාලා ඇවිල්ලා මම දැකලා නැහැ. අනිවාර්යෙන් මේක ඉස්සරහම මොකක් හරි අගයක් එක්ක එන්නේ. එහෙම අගයක් එක්ක ආවොත් ඔයා මේ ධන ඍණ කතා සලකන්නේ නැතුව නිකන් කෙලින්ම බලයන් අරගෙන ගන්න. තේරුණානේ? රයිට්. අපි යම් මාත්‍රිකාව ඇබ්සලූට් ඇන් relative and absolute cell reference කියන එක සාපේක්ෂ හා নিরপেক্ষ কোষ යොමුව අන්තිම මාතෘකාව. ඒකෙන් පළවෙනි එක ලියන relative cell reference සාපේක්ෂ কোষ යොමුව. relative cell reference සාපේක්ෂ কোষ යොමුව මාතෘකාව ලියන්න. හරි. රිලේටිව් ඇන් ඇබ්සලූට් සෙල් රිපරන්ස් යටතේ මුලින්ම අපි කතා කරන්නේ රිලේටිව් සෙල් රිපරන්ස් ගැන, සාපේක්ෂ কোষ යොමුව ගැන. රිලේටිව් සෙල් රිපරන්ස් සාපේක්ෂ কোষ යොමුව. හරිද? සාපේක්ෂ কোষ යොමුව. රයිට්. සාපේක්ෂ কোষ යොමුව කියලා කියන්නේ අපි සූත්‍රයක් එක තැනක ඉඳන් තව තැනකට පිටපත් කරගෙන යද්දී පිටපත් කරන දිශාවට හා දුරට සාපේක්ෂව සූත්‍රය වෙනස් වෙනවා. එහෙම නේද? ආන් ඒකට තමයි අපි සාපේක්ෂ কোষ යොමුව කියලා කියන්නේ. සරලවම මම මෙන්න මෙහෙම දැන් මෙච්චර වෙලා අපි කරේ අගයන් භාවිතා කළ සූත්‍රයක් ගොඩනගපු එකනේ. දැන් මම අගයන් භාවිතා කිරීමකින් තොරව බලන්න. මේක ඇතුලේ කොන්ද කිලින් තියාගන්න පුතේ නිශ්ශබ්ද වෙලා. රයිට්. මම සූත්‍රයක් ඇතුළත් කරනවා কোষ ලිපින භාවිතා කරලා. මොකද්ද මම පාවිච්චි කරන কোষ ලිපින වෙන්නේ E2 ධන G5 වගේ එකක් මම පාවිච්චි කරනවා. පාවිච්චි කරලා මෙන්න මේ මේක මේ වැමුකුත් වැලියුස් දාලා නැති හින්දා 0 කියලා ආවේ. මම මේක මෙතනින් කොපි කරගෙන හොඳට බලන්න මම මෙතනින් කොපි කරගෙන මෙන්න මෙතෙන්ට අරගෙන ආව. නැත්තම් මෙතෙන්ට ගෙනියමු. මෙතෙන්ට අරගෙන ආවොත් ඔයාට පේනවා මෙතනදි තිබිච්ච E2+G5 කියන එක මෙතෙන්ට එද්දි වෙනස් වෙලා තියෙනවා F4 ධන H7 කියලා. ආන් ඒකට තමයි අපි relative cell reference එහෙම නැත්නම් සාපේක්ෂ কোষ යොමුව කියලා කියන්නේ. මෙතන කියනවා if the row numbers and column letters of the agents cell change accordingly when a formula is copied. අපි මේ copy කරද්දි cell address එක වෙනස් වෙනවා නම් පිළිවෙලකට නිශ්චිත පිළිවෙලකට අපි ඒකට කියනවා relative cell reference කියලා. such address are called relative cell reference. right. අපි ලියමු සූත්‍රයක් එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට පිටපත් කිරීමේදී සූත්‍රයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පිටපත් කිරීමේදී සූත්‍රයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පිටපත් කිරීමේදී සූත්‍රයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පිටපත් කිරීමේදී එහි තීරු ශීර්ෂකය හා පේලි ශීර්ෂකය කොලම් ලෙටර්ස් and row numbers එහි තීරු ශීර්ෂකය හා පේලි ශීර්ෂකය තීරු ශීර්ෂකය හා පේලි ශීර්ෂකය සාපේක්ෂව වෙනස් වන්නේ නම් එය සාපේක්ෂ কোষ යොමුවක් ලෙස හඳුන්වයි.
සාපේක්ෂව වෙනස් වන්නේ නම් එය සාපේක්ෂ කෝෂය මුවක් ලෙස හඳුන්වයි. සාපේක්ෂව වෙනස් වන්නේ නම් එය සාපේක්ෂ කෝෂය මුවක් ලෙස හඳුන්වයි. එය සාපේක්ෂ කෝෂය මුවක් ලෙස හඳුන්වයි. එය සාපේක්ෂ කෝෂය මුවක් ලෙස හඳුන්වයි. රිලේටිව් සෙල් රෙෆරන්ස්. හරි. මම සරල උදාහරණයකට ගන්නවා මේක. රයිට්. මම මේ ස්ක්‍රීන් එකෙන් පෙන්නන්නම්. මම මෙතන බලන්න B3 කෝෂේ හොඳට බලාගන්න මේක වැදගත්ම දැනක්. කොන්ද ගලින් තියාගන්න. බලන්න ලගින් එක අනිදිමතේ දින්නේ කියලා. කම්බුලට එකක් ගහන්න. එක්ක තමන්ම ගහගන්න. හරි. නිදිමත නැහැනේ හොඳ හුස්මක් ගමු. අප්ප. මෙහෙම ඉස්සෙල්ලා හොඳට හොඳට මෙහෙම පෞෂවත්ව වාඩි වෙන්න. හරි. දැන් හොඳ හුස්මක් ඇදලා ගන්න. ඔව් හුස්ම ගන්න බෑ. හරි. ඊයේ කීයද නිදා ගන්නකොට වැඩ කරලා. ගොඩක් ළමයිගේ මැසේජස් තියෙනවා මට සීන් කරන්න බැරි වෙච්ච. සීන් කරන ඒවා මං දානවා ස්ටේටස් දකින්න ඇතිනේ. හරි. මෙහෙමයි මං කලිනුත් කිව්වා දැන් පොඩ්ඩක් සමහර දරුවෝ ඕවර් යනවා. රෑ 2:30 උන් පාන්දර 2:30 නිදාගෙන හිම කරන්න එපා. මැරෙයි උබලා. හරි. මේ එක දැන් පොඩ්ඩක් මෙහෙමයි දැන් විභාගෙ කිට්ටුයිනේ. දැන් සාමාන්‍යයෙන් මේ 1:30 ඕවර් යන්න එපා. 1:30 ඇති. දැන් මට බයයි මුන් නිදා ගන්න එතු මොකක් කරේ වේද කියලා. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ වගකීමෙන් කියන්නේ. එහෙනම් ඉතින් මම මෙහෙම ඉන්න විදියකුත් නැහැ මං කියලා ඇතිනේ. හරි. ඒ වුණාට සාමාන්‍යයෙන් පැය 5ක් 4ක් 5ක් 5ක් නිදා ගන්න. හොඳේ. දැන් එහෙමයි කිව්වට පස්සේ පැය 6 7 නිදා ගන්න එපා. ඒක එතකොට කොහොමද මැරෙනො? එතකොට කොහොමද මැරෙනො? හරි. හරි. දැන් බලන්න. එයි. දැන් හරිද? මේ හොඳ හුස්මක් ආයි පාරක් ගමු. හොඳ හුස්මක්. හරි. දැන් හොඳ අවධානයෙන් බලන්න. මේ මම මේ වෙලාවේ තෝරගෙන තියෙන කෝෂේ B3 කෝෂේ. හොඳට බලන්න. මම තෝරගෙන තියෙන B3 කෝෂේ. මම මෙන්න මේ B3 කෝෂය මත ඇතුළත් කරනවා සෙල් ඇඩ්‍රස් එකක්, කෝෂ ලිපිනයක්. මම ගන්නවා D5 වගේ සෙල් සමාන ලකුණෙන් පටන් ගන්න හැබැයි සමානයි D5 නැත්නම් මෙන්න D5 කියන එක ගත්තා. ඒතකොට මම B3 මත ඇතුළත් කරා මොකද්ද? D5 ඇතුළත් කරා. ඒතකොට B3 කෝෂේ තුල මම D5 කියලා ඇතුළත් කරා. සමානයි D5 කියලා ඇතුළත් කරා. මම මේක පිටපත් කරනවා. මම මේක පිටපත් කරනවා මෙන්න මෙතෙන්ට C7 වලට. මම මේක පිටපත් කරනවා C7 වලට. ඔන්න C7 වලට පිටපත්. මට C7 තුල දැක්වෙන කෝෂෙ මොකද, මේ සූත්‍රය මොකද්ද කියලා මම අහන්නේ. මම මේක කියලා දෙන්න කලින් ඔයාට තනියම මේක ලියන්න පුළුවන්. එක්සැම්පල් කියලා දාලා example කියලා දාලා මේක මේ විදියටම ලියාගෙන ඔයා මෙතනින් ලියන්න. C7 තුල දැක්වෙන සූත්‍රය මොකද්ද කියලා. සර් රැට පාඩම් කරන එකයි උදේට පාඩම් කරන එකයි අතර වෙනසක් තියෙද? මෙහෙමයි මම දකින්න දේ. මගේ අත්දැකීමක් පොතේ මන් දන්නේ නැහැ මම වගේ නෙමෙයි වෙන්නේ නැති ඔයාලා. උදේට පාන්දර නැගිට්ටාට පස්සේ ගොඩක් අයගේ මතය වෙන්නේ උදේට පාඩම් කරාම මතක හිටිනවා කියන එකනේ කියන්නේ. හැබැයි ඔයා උදේට නැගිටලා ඔයාගේ පොඩි අලසකමක් ඔයාට දැනෙන්නේ නැද්ද? ස්ටාර්ට් ස්පීඩ් එකේ. උදේට නැගිටපු අයට නිකන් අර කියන්නේ මතක හිටිනවා ඇති. මං ඒ තියරියට එකඟයි. හැබැයි වේගය මදි.
පොඩියයි පොඩ්ඩයි ආවරණය වෙන්න වගේ එකක් තියෙනවා. ඔයා රෑට පාඩම් කරද්දි ඔයාට 9 9 හමාර 10 10 හමාර වගේ කාල සීමාව ටිකක් පහු කරගන්න අමාරුයි, නිදිමතයි. හැබැයි ඔයා අමාරුවෙන් හරි ඒ කාල සීමාව පහු කරාට පස්සේ ඔයාට දැනෙනවා ඔයාගේ නිදිමත නැති වෙන වෙලාවක් එනවා. ඒ නැති වුණ වෙලාවෙ ඉඳන් ඊට පස්සේ යන්න පුළුවන් පට්ට ස්පීඩ් එකේ පට්ට මීටරෙන් වැඩ ටික වේගෙන් කරන් යන්න බැරි නැද්ද? පුළුවන්නේ. මම අන්න ඒකයි 1 හමාර කියලා කියන්නේ. ඔයාට රෑ 11 පහු වෙනකොට ඔයාගේ නිදිමත ගති ඔය සේරම ඉවර වෙලා අමුතු ජව සම්පන්න ගතියක් ඇඟට දැනෙනවා. අර ඇඟේ තිබිච්ච මහන්සිය වෙහෙස ඔක්කොම නැති වෙලා ගිලා. එන මොරාල් එකක්, එන බලාපොරොත්තු වෙනවා හිතට. එන ආසාවන් කියනවා, එන පොසිටිව්. එන පොසිටිව්. ඔයා ඒ පොසිටිව් මයින්ඩ් එකෙන් තමයි වැඩ ටික කරගෙන යන්නේ. ඔයාට අඩුම ගාන 1 හමාරට ඉඳා ගන්න හිතෙන්නේ නැහැ. හරි? ඒ ටයිම් එක පහු කරපුවෙ. 12 12 11 හමාර 12 රදී දා ගන්න එවුන් නෙමෙයි මං කියන්නේ. නිදිමත විකාරෙන් ගිහින් ඇඳේ වැටෙන එවුන් ඉන්නෝනේ. ඒ කාලකන්නේ. හරි. රයිට්. මං කතා කරන්නේ උන්ට නෙමෙයි. ඒ පීරියඩ් එක පහු කරගන්න උපක්‍රම මං කියලා ඇති. අධික නිදිමත පහු කරගන්නේ කොහොමද? නුහුරු වතින් දත්ම දින කියලා ඇති. නුහුරු වතින් දත්ම දින කිව්වනේ. බිම මාඩි වෙලා වැඩ කරන්න කිව්වා. හරි. බිම වාඩි වෙලා වැඩ කරන්න කිව්වා. පුටුවේ වාඩි හිටගෙන ඉඳා වැඩ කරන්න කිය එහෙම. ගොඩක්ම සාර්ථකයි නුහුරු වතින් දත්ම දින එක. ඔය කරලා රෑ 11 වෙනකම් විතරයි ඔය තද නිදිමත එන්නේ. ඒකත් හැමදාම එන්නේ නැහැ සමහර දවසට. ඒක තියෙන්නේ බං ඔබ කොච්චර ලව් එකේද මේ වැඩේ කරන්න කියන එක මත තමයි ඒක තියෙන්නේ. කොච්චර ආසාවෙන්ද කරන්න කියන එක. හරි. මට ඊයේ ගැල්ලමෙක් ඇවිල්ලා කියනවා, එයා 10 වසර ඉඳන් යාළු වෙලා හිටියලු කොල්ලෙකුත් එක්ක, දැන් ඒ සම්බන්ධෙත් නැතිලු, දැන් වැඩ කරන්නත් බැරිලු. හරි. කොච්චර කරත් කරන්නත් බැරිලු. මගෙන් අහන මොකද කරන්න කියලා. මං කිව්වේ වැලලියන් කියලා. වෙනක යන්න දෙයක් නැහැ. 10 වසර ඉඳන්ම කියරවනේ කරන්න ඕන විදිය. මෙන්න මේ මාස 2-3ක් තියලා අහනෝ, දැන් මොකද කරේ? දැන් මොනෝ කරන්නේ ඉතින්? හරි. අර කෝච්චිය ගියාට පස්සේ දැන් මොකෝ කරන්නේ කියන්නේ? කෝච්චිය පස්සේ දුවන්නේ. හරි. දැන් කරන්න දේවල් නැහැ. මම මතක ඇති මං කියන තවම කාලය තියෙනවා කියපු කාලයක් තිබුණානේ. දැන් මං කියන්නේ නැහැ තව කාලය තියෙන. දැන් කව කාලය නැහැ. දැන් ගේම ගහන් ආපු උන්ට ඒක ගේම ස්ථිර කරගෙන වැඩේ ප්‍රතිඵලය ඉහලා දා ගන්න පුළුවන්. මෙච්චර කල් පිස්සු රට රට ඇවිල්ලා දැන් මොකද කරන්න කියලා? දැන් මොකුත් කරන්න බැහැ. දැන් නම් මොකක් කරන්න බෑ පුතේ. දැන් ඉතින් වැළලෙන්න තමයි තියෙන්නේ. හරි. ෆ්ලෑෂ් ඇප් එක ප්ලේ ස්ටෝර් එකේ නෑ. ෆ්ලෑෂ් කියන්නේ පුතේ සොෆ්ට්වෙයාර් එකක්. හරි. හරි. රයිට්. හරි. කො බලන්න මේක විසඳපු අය කොහොමයි විසඳුවේ? ඉස්සෙල්ලා මම මේක මෙතනින් විසඳලා පෙන්නන්නම්. මේ බලන්න. මම මෙතෙන්ට ගිහලා මේක කොපි කරගෙන මම මේක ගෙනියන්නේ C7 වලට. හින්දා C7 වලට ගිහිලා පේස් කරනවා. ඔයාට පේනවා C7 වල තියෙන්නේ E9 කියලා, සමානයි E9 කියලා සූත්‍රයක්. සමානයි E9 කියලා සූත්‍රයක් තියෙන නැත්නම් සෙල් ඇඩ්‍රස් එකක් තියෙන. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් කවුරුත් කොන්ද ගලින් දියම් බලන්න. අපි ඕක කරන්නේ අපි බලනවා මුලින්ම තීරු ශීර්ෂක. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරේ විචලනය. ඉංග්‍රීසි අකුර B වල ඉඳන් C වලට ගිහිලා තියෙන. ඒ කියන්නේ එකක වෙනසක් නෙවෙලා තියෙන්නේ. එකක් වැඩි වෙලා B වල ඉඳන් C වලට එකයිනේ වැඩි වෙන්නේ. B වල C ඉඳන් පිටපත් කිරීමේදී වෙනස් වෙන්නේ එකයි නම්, තීරු ශීර්ෂකේ වෙනස එකයි නම්, මෙතන පිටපත් කරන කෝෂවලත් එකක වෙනසක් වෙන්න ඕන. හරිනේ. D වල ඉඳන් E වලට එක වෙනසයිනේ. හරි නේද? දැන් බලනවා 3 ඉඳන් 7ට වෙනස කීයද? 3 ඉඳන් 4 බැලුවා මේ 4 5 6 7 කීයද? ධන 4ක වෙනසක්නේ. ධන 4. එහෙනම් මෙතනත් ධන 4ක වෙනසක් වෙන්න ඕන. හරි නේද? 5 4 9 නේ. රයිට්. ඔන්න ඔය විදියට තමයි වෙනස වෙන්නේ. මම ඊට පස්සේ මෙහෙම කරනවා. මම මෙන්න මේ D9 කොපි කරගෙන ගිහිලා මෙන්න මෙතෙන්ට දානවා. මොකටද? B10 වලට දානවා. මේක ගිහින් දානවා B10 වලට. B නෙමෙයි A10 වලට දානවා. A10. A10 වලට දානවා. A10 වල තියෙන සූත්‍රය ලියන්න බලන්න.
හරිද? මේ මේකෙදි සීවල ඉදන් ඒවලට කියන්නේ ආපස්සට යන්නේ. අපි ඒක බලන්නේ මෙහෙමයි. අපිට ලේසි ABCD ලියාගත්තරම් මේ මෙහෙම ලියා ගන්න. ලියාගෙන බලනවා සීවල ඉදන් ඒවලට දෙකයි. දෙකක් උඩට යන්නේ ඍණ දෙකයි. මේ බලන්න. ඍණ දෙකයි. දෙකක් උඩට යනවා. එහෙනම් ඊ දෙකක් උඩට යනවනේ. මෙන්න ඊ දෙකක් උඩට යද්දි මේ 1යි 2යි. ඊ මොකක් වෙනවද පුතේ? C ඊ කියන එක C බවට පත් වෙනවා. එහෙනම් මේ ඊ කියන එක සමානයි C වෙන්න ඕන. 7 ඉඳන් 10ට ධන 3යි. 9ට 3ක් එකතු වුණාට පස්සේ කීයේ 12යි. එතකොට C12 කියලා එන්න ඕන. බලමු හරිද කියලා. ඔන්න මම මෙතෙන් පේස් කරනවා. Ctrl V ගහලා. හරි නේද? C12 නේ. Right. දැන් අපිට දැන් මම තනි එකක් නේ ඔය විදිහට ගෙනිච්චේ. මං සූත්‍රයක්ම ගෙනියනවා. හරි. බලන්න මං සූත්‍රයක්ම ගෙනියනකොට මම ගන්නවා B2 කෝෂය ඇතුළත් කරලා තියෙන බලන්න B2 කෝෂය ඇතුළත් කරලා තියෙනවා සූත්‍රයක් C4 ධන D6 කියලා. මං ඕක ගෙනියනවා F9 වලට. F9 වල දැක්වෙන සූත්‍රය ලියන්න. B2 වල ඇතුළත් කරලා තියෙන සූත්‍රයක් මම F9 වලට ගෙනියනවා. එතකොට F9 වල තියෙන සූත්‍රය මම අහන්නේ. කොබලන්න එක ලියලා ඉවරයි. හරි. මෙතෙන්දි මෙන්න මෙහෙම වැඩක් කරන්න. ඉස්සෙල්ලම ABCD ඇල්ෆබෙට් එක ලියා ගන්න. හරියට පිළිවෙලට. මේ බලන්න. A B. ටිකක් ලියාගත්තා. හරි. එයි දැන් මෙහෙ කොන්ද කියලා ඉන්නේ. එකෙන් මල්ල ගන්න මේ ජාතිය කරන්තය වැඩිපුර විභාගය අවිලා තියෙන්නේ. හැබැයි එකපාරටම මෙහෙම නෙමෙයි වක්‍රාකාරව අහලා තියෙන්නේ. පැතුරුම්පත් කොටස්වල පිටපත් කිරීමේදී වෙනස් වෙන වෙනස. දැන් එතකොට ආට පේනවා B වල ඉඳන් F වලට වෙනස අපි හොයන්න ඕන. මෙන්න B. මෙන්න B. මෙන්න F වෙනස 1යි 2යි 3යි 4ක් පහලට. ඒ කියන්නේ ධන 4ක්. 4ක් පහලට ගිහිල්ලා තියෙන්නේ ධන 4ක්. එහෙනම් ඔයාගේ සූත්‍රය තුල තියෙන ඉංග්‍රීසි අක්ෂරත් 4ක් පල්ලෙහාට යන්න ඕන. C මෙන්න C 4ක් පල්ලෙහාට. 1යි 2යි 3යි 4යි. එයා G වෙන්න ඕන. C කියන එක G වෙන්න ඕන. D මෙන්න D 1යි 2යි 3යි 4යි. එයා H වෙන්න ඕන. H. ඊට පස්සේ බලනවා 2 ඉඳන් 9ට වෙනස ධන 7යි. ධන 7යි. 2යි 7යිනේ 9ක් වෙන්නේ. ඒ වෙනසම මෙතන පේලි ශීර්ෂකවත් වලත් වෙන්න ඕන. 4ට 7ක් එකතු වුණාට පස්සේ 11යි. ධන 6ට 7ක් එකතු වුණාට පස්සේ 13යි. එතකොට උත්තරේ වෙන්න ඕන G11 H13. බලමු හරියද කියලා. ඔන්න මම මෙතෙන්ට පේස් කරනවා. උත්තරේ G11 H13. G11 H13. කොබන්නේ හරියයි? Right. නියමයි. මාත්‍රුගාව තියෙන ඇබ්සලූට් සෙල් රිපරන්ස් අද ටයිම් මදි. මයිකල් අපන සතිය කතා කරන්න. මාතෘකාව ලියා ගන්න. ඇබ්සලූට් සෙල් රිපරන්ස් නිරපේක්ෂ කෝෂ යොමුව. ලබන සතියේ මම ඒක කතා කරලා පේපර් ටික ඩිස්කස් කරන්න බලන්න. මේ ලබන සතියේ පේපර් ඩිස්කස් කරනවා. ඒක තමයි වැදගත්. මම මේ ටියුට් එක වෙනුවෙන් යම් මුදලක් අය කරන්න වෙයි. ලොකු පිටු ප්‍රමාණයක් කෙනෙක් ඉඳලා සමහරට ඒක රුපියල් 100ක් හෝ 120ක් විතර වගේ වෙයි. මම ඒක දාන්නම් ගෲප් එකට. හොඳේ? Right.